අයිබෝන් ළමයි. අපි ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරලා පොඩ්ඩක් මතක් කරගමු ගේ සතේ මොනවද අපි කතා කරලා තියෙන්නේ කියලා. මොකද පුතේ අද අලුතෙන් ආපු කවුරු හරි ඉන්නවද? ළමයි අඩුයි අද සෑහෙන ප්‍රමාණයක්. පුතේ මං ගෲප් එකට දැම්මත් නැතත් අපේ මේ බදාදා රෑ 7ට පන්තිය දිනනවා. මම අද පොඩ්ඩක් බිසි දවසක්. ඒකින්ද මට ගෲප් එකට මැසේජ් එකක් කලින් දාන්න බැරි වුණා. එහෙමයි කියලා පන්තිය මතක් කරගන්න එපා දරුවෝ. හැමදාම මේ වෙලාවට පන්ති තියෙනවා. මේක තමයි අපේ සුපුරුදු ටයිම් එක. कंप्यूटर संपूर्ण मुलिंदम හරි අපි මේ පාඩමේ මුලදී අපි කතා කරපොතේ මේ පරිගණක ගැන ඉගෙන ගත්තොත් ඔයාලට මොන වගේ රැකියාව වලටද යන්න පුළුවන් එක එක රැකියාව ගැන අපි කතා කරන්න ගත්ත පුතාලට මතක ඇති අපි පරිගණක පිරිවිතර හඳුනා ගැනීමටදී මුලින්ම අපි කතා කරේ ඔබට අපි මේ පාඩමම සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරන්නේ ඔකටට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් යාළුවන්ටත් ඒ වගේම ලින්ක් එක යවන්න පුළුවන් පන්තියේ තියෙන වෙලාවට සහ අපේ ගෲප් එකේ ලින්ක් එක ඔකට යාළුව අතර ෂෙයා කරන්න මොකද ළමයි මේ පාඩම අපි සම්පූර්ණයෙන්ම මාසෙකම ආරක් දෙකක් වගේ ප්‍රමාණයක් ඔකට නොමිලේම තමයි මේ පාඩම කියලා දෙන්නේ. ඒකෙන් පුතේ සම්පූර්ණයෙන්ම කාලයක් අපිට නොමිලේ හරි ගන්න තිබ්බා. ඔකට ගෲප් එකේ ඉන්න සමාජිකයන් ගන්න අපේ ඔන්ලයින් දෙන ප්‍රමාණය වැඩි කරලා දුන්නොත් දැන් මටත් එහෙම ආකල්පයක් ඇති වෙන්න හරි ළමයිගේ growth එකක් පේන්නේ ඔකට හැමදාම ඉන්න යාළුවෝ විතරමයි ඉන්නේ ළමයි ටික විතරයි. එහෙනම් ෆ්‍රී කරන කාලේ පුළුවන් නම් යාළුවෝ ටිකකට කියන්න මෙන්න මෙහෙම ෆ්‍රී ක්ලාස් එකක් තියෙනවා අවිල්ල බලන්න කියලා. මොකද ළමයිගේ growth එකක් නැතුව පුතේ අපි මාස ගානක් නිකන් ෆ්‍රී කරත් ළමයි 5යි 10යි නම් ඉන්නේ ඒ ගානම තමයි දිගටමත් ඉන්නේ. ඔබ සල්ලි වලට කරත් ඒ ගානමයි ෆ්‍රී කරත් ඒ ගානමයි. මොකද ගුරුවරේ ෆ්‍රී හරි කරලා බලන්නේ මොකද්ද growth එකක් ළමයි හරහා හරි ලැබෙනවද කියලා තමයි ටෙස්ට් කරන්නේ. එහෙම පේන්නේ නැත්නම් පුතේ ඔය කට්ටිය හරහා යාළුවන්ට ප්‍රොමෝෂන් එකක් වෙන්නේ නැත්නම් ආරාධනාවක් වෙන්නේ නැත්නම් දීර්ඝ කාලීනව අපි පංචයක් විතර ෆ්‍රී කරා කියලා මට ලැබෙන දේකුත් නැහැ. මොකද මම මේ කොස්ට් එකක් ප්‍රියදම් කරගෙන ඉන්ටර්නෙට් පැකේජ් එකක් දාගෙන ඊට පස්සේ Zoom පැකේජ් එකකට වෙනම මාසෙට ගාණක් ගෙවාගෙන එහෙම කරන එකේ තීරමක් නැතිනවා පුතේ පන්තියේ ෆ්‍රී කරලත් ඔය කට්ටියගේ පැත්තෙන් සපෝට් එකක් මට හම්බුනේ නැත්තම්. ඒ කියන්නේ මට කාලයක් වුණා ෆ්‍රී කරන්න පුළුවන්. ඔකටිය පෙන්නන්න ඕනේ පන්තියේ growth එකක් යාළුවන්ට කියලා. මොකද අපේ උගන්නන විදිහේ ගැටලුවක් මම නම් දකින්නේ නැහැ පුතේ. මොකද මගේ පන්ති වලට එන 10 11 පන්ති වල ළමයි ඉන්නවා ওই ගංකන්දේ සීවලි සෙක්ෂන් වල පළවෙනියා වෙලා තියෙනවා IT වල. එතකොට අපේ උගන්නන ක්‍රමවේදයේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ මේ 8 වසරේ ඉඳන් මෙන්න මේ පන්තියේ ගැටලුවක් තියෙන්නේ. මොකද ඔකටිය පන්තියේ ළමයිගේ growth එකක් උන්නේ නැහැ. අනිත් පන්ති වල හැම එකේම ළමයි පිළිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ සල්ලි දීලා ඉන අඩුම ළමයි 30ක්වත් ඉන්නවා පුතේ පන්තියේ. දැන් මේ පන්තියේ විතරයි growth එක උන්නේ නැත්නම් මම මුලින්දම කිව්වා. ඒක මට හිතා ගන්න බැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා 8 වසරේ පන්තියේ. ඔව් group වල පුතේ ළමයි ඉන්නවා ඒ හැටි. මොකද එක්ක ළමයිට දැන් online ක්‍රමවේදේ එපා වෙලා ඇති. මම දන්නේ හේතුව මොකද්ද කියලා. group වල හිටියර පුතේ ඇවිල්ලාත් බලන්න පන්තියේ කොහොමද උගන්වන්නේ මොනවද උගන්වන්නේ කියලා බලන්න ළමයි එන්නේ නැහැ. ඒ හැටි මොකද ළමයි ඔහේ group වලට join වෙනවා. එක ළමෙක් ඉන්නවා group 50ක විතර ඉන්නවා. ඉතින් ඒ ළමයට එන මැසේජ් මොනවද එහෙම කියලා බලන්නවත් වෙලා නැහැ. දැන් සමහරක් සරලව කරන්නේ මොකද? දවසට මැසේජ් 5-6ක් දානවා group එකේ අපි මෙන්න මේ දවසට පන්ති කරනවා මේ link එකෙන් ගිහලා බලන්න 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 කියලා දානවා. ඉතින් දැන් මට එක පන්තියක් වෙනුවෙන් ඉච්චර ලොකු වෙලාවක් වෙන් කරන්න විදියක් නැහැ. මොකද මට අනෙක් පන්ති ටිකත් එක්ක විනාඩියක් ඉන්න පුතේ. එතකොට පුතේ ඔය කට්ටියට පුළුවන් නම් යාළුවෝ හරහා කටින් කට කියලා පොඩ්ඩක් පන්තියේ growth එකක් ලබා දෙන්න. ඒක තමයි ඉතින් වෙන්න ඕන එකම දේ. මොකද
වෙන විදියක් නෑ පුතේ මොකද group වල message බලන්නේ නෑ ළමයි මම බලලා තියෙනවා scene වෙන ප්‍රමාණය මොකද එච්චර group ප්‍රමාණයක් ඉන්නවා දැන් telegram එකක් හැදුවෙන්නේ නැත්තේ පුතේ telegram හදලා වැඩක් නෑ මොකද telegram දැන් ළමයි එච්චර group තියෙනවා මොකද සින්දු group කියලා දෙනවා දැනුම හම්බෙනවා තියෙනවා එක එක කියලා group තියෙනවා හැබැයි දැන් මගේ phone එකෙත් එහෙම තමයි telegram app එක මම පාවිච්චි කරන්නේම නෑ මොකද ඒකේ group ගන්න වැඩි පුතේ අපි දන්නේ නෑ ඔහේ group වලට ළමයි add කරනවා react කරනවා बलापुर प्रश्न මට අනිත් ක්ලාස් වලින් පේමන්ට් එකක් එන හින්දා මට ළමයි ටිකක් හදාගන්න හැම කරන්න පුළුවන් මේ අවුරුද්ද මොනක් ෆ්‍රී හැබැයි ඒක වෙන්න නම් ඉතින් ළමයිගේ growth එකක් තියෙන්න ඕනේ මෙහෙම කරන එක පුතේ මටත් පාඩුවක් මොකද මගේ ටයිම් එක මට මේ වෙලාවේ වෙන වැඩක් කරන්න පුළුවන් ටයිම් එක තමයි ඔකට්ටි වෙනුවෙන් වෙන් කරගෙන මම මේ කරන්නේ මොකද IT කරන ගුරුවරයෙක්ට පුතේ ක්ලාස් කරන දේම විතරක් නෙමෙයි කරන්න දෙන්නේ ඔකට්ටි IT ඉගෙන ගත්තොත් ඉස්සරහට තේරෙයි අපිට කරන්න පුතේ ඕන තරම් දේවල් තියෙනවා මම ඉතින් මේ අත්හදා බැලීමක් විදිහට මේක කරලා බලනවා දීර්ඝ කාලීනව ඉතින් අපි එක්කෝ ඒ දේ කරන්න ඕනේ නැත්නම් අපිට ඔන්ලයින් පැත්තෙන් ඕන තරම් IT ගුරුවරයෙක් විදියට IT ඉගෙන ගත්ත කෙනෙක් විදියට අපිට කරන්න දේවල් තියෙනවා. මොකද මම කලිනුත් ඔන්ලයින් පැත්තේ වැඩ කරලා පස්සේ මේ ටීචින් ජොබ් එකට ආපු හින්දා තමයි මේ පැත්තට ක්ලාස් පැත්තට ආවේ. ඒකත් try කරන්න බලන්න සමය ආවේ. පොඩි පන්ති හරි ගිහිල්ලා තියෙනවා. දැනට 10 11 හිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පන්ති දෙකක විතර තමයි පුංචි ගැටලුවක් තියෙන්නේ. ඒකත් මෙහෙ පන්ති නෙමෙයි මේ පන්ති තමයි ගැටලුව තියෙන්නේ රත්නපුරේ පන්ති කිසිම ගැටලුවක් නැතුව යනවා හේතුවක් මම දන්නේ නැහැ පුතේ හොයන්න මොකද රත්නපුරේ අපිත් එක්ක සම්බන්ධ වෙන ළමයි ඉන්නවා ළමයි 40ක් විතර ඉන්නවා මේ පන්තියේ පොරකල් ඇකඩමියෙන් කරන්නේ මේක මේ පන්තියේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලොකෝටම ඒක අපිට වැඩක් නැහැ අපි බලමු ඉස්සරහට මෙහෙම තව ටික කාලයක් කරන් ගිහලා බලනවා එහෙම හරියන්නේ නැත්නම් පුතේ ඔය කට්ටිය මම අර පන්තියට සම්බන්ධ කරනවා මොකද මම මේ වෙලාව වෙන් කරන එක මට පාඩුවක් ඇත්තටම परीशीलकर අපි යාට නමක් කියන දැන් කාර් එක පදවන එකනට අපි ඩ්‍රයිවර් කියලා කිව්වා වගේ පරිගණකය භාවිත කරන කෙනාට අපි කිව්වා පරිශීලක කියලා. එතකොට ඒ වගේම තමයි පුතේ අපි මේ පරිගණකය භාවිත කරන වැඩේ අනුව කාර්ය අනුව මේක විවිධ නම් වලින් හදන්න ගත්තා. ඒ කියන්නේ පුතේ අපි මේ පරිගණකය භාවිත කරන්නේ ප්‍රෝග්‍රෑම් හදන්න නම්. ඒ කියන්නේ අපි මොනවා හරි සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරන්න නම් අපි යාට කිව්වා ක්‍රමලේඛක කියලා. ඒතර ප්‍රෝග්‍රෑමර් කියන්නේ එක රැකියාවක් විතරයි ඒ වගේ රැකියා ගොඩක් තියෙනවා ජාල පරිපාලක ඔයා පුතේ networking ගැන ඉගෙන ගන්න ඕන නම් ජාලකරණය අපිට තියෙනවා ජාලකරණය ගැන ඉගෙන ගන්න ලංකාවේ හොඳ courses තියෙනවා ඒ වගේ course එකක් කරා ඔයාලට පුළුවන් ජාලකරණය ගැන ඉගෙන ගන්න ඔය ජාලකරණය ගොම් පුතේ පරිගණක ජාල විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් CCTV හරහා ජාලකරණයක් හදන්න CCTV භාවිත කරනවා කියන්නේ ඒකත් ජාලයක් මොකද එකම ටෙක්නොලොජි එක තමයි භාවිත කරන්නේ CCTV හරි කරද්දි බැංකු ජාල තියෙනවා ඉතසේ ආයතන වල ජාල තිනවා විවිධ ආකාරයට පුතේ ඔයාට ජාල දකින්න දිනවා සාමාන්‍ය ලෝකෙදී. ඒතර මේක හොඳ රැකියාවක්. සාමාන්‍ය ඔයාට ওই නෙට්වර්ක් එකක් හැදුවට පස්සේ ලොකු ගාණක් හම්බ වෙනවා නෙට්වර්ක් එකේ ප්‍රමාණයේ විදියට. එහෙම නැත්නම් ඔයා ජාල පරිපාලන නිලධාරියෙක් විදියට බැංකුවක වගේ වැඩ කරනවා නම් සාමාන්‍ය මාසෙට ලක්ෂයක මාරක දෙකක වැඩපකට වගේ ඔයාට යන්න පුළුවන්. ඒක හොඳ ජොබ් එකක්. පරිගණක ක්‍රමලේඛක වගේම තමයි ඉහළ වැටුප් තලයේ ජොබ් එක තමයි මේ ජාල පරිපාලක කියන්නේ මං කිව්වේ අවම ගාන ඊට වැඩි යන්න පුළුවන් පුතේ ඔයා මහා පරිමාණෙන් ඔය වගේ සමාගම්මික වැඩ කරනවා නම් ඔයාලට මාසෙට ලක්ෂ 10 15 වත් හොයන්න පුළුවන් ඔයාගේ හැකියාව කැපවීම මත තමයි ඒක අනිවාර්යෙන්ම තීරණය වෙන්නේ ඊට පස්සේ අපි කතා කරා පද්ධති විශ්ලේෂක පුතේ පද්ධති විශ්ලේෂක කියලා කිව්වේ මෙයා නමේම තියෙන ඔයා මොකද කරන්නේ විශ්ලේෂණ කටයුතු අපිට යම් කිසි සමාගමක් කියනවා අපිට හදලා දෙන්න software එකක් මෘදුකාංගයක් හදලා දෙන්න කියනවා නැත්නම් අපිට පද්ධතියක් හදලා දෙන්න කියලා කියනවා එදිරු පුතේ මේ පද්ධතිය හදන්න කලින් ඒ පද්ධතියේ තියෙන විශේෂ දේවල්
දැන් කවුරු හරි අපිට software එකක් හදන්න කියනෝනේ කඩේకి අපි ගිහිල්ලා බලනවා මොකද්ද ඒ කඩේට අපි හදන මෘදුකාංගයේ මිල ගෙවන්න පුළුවන් වෙයිද ඊට පස්සේ ඒ කට්ටිය කොහොමද කලින් ගිනුම් පොත්පත් තියාගෙන ඉඳලා තියෙන්නේ මේක මොන වගේ කඩයක්ද අපේ software එක මේ කඩේට ගැලපෙයිද ඊට පස්සේ save එකත් එක්ක ගිහිල්ලා කතා කරලා බලන්න මොකද්ද පද්ධති විශ්ලේෂණය තමයි මේක කරන්නේ ගිහිල්ලා save එකෙන් ගහනවා මොකද්ද ඔය කඩේට පරිගණක දැනුම කොහොමද පරිගණක පාවිච්චි කරන්න පුළුවන්ද පද්ධති විශ්ලේෂකයට කියනවා වැඩ කරන save එකෝ අයියෝ සර් අපිට නම් ওই කම්පියුටර් ජීවිතේ අල්ලලා නැහැ ආ ඒතුරු පුතේ ඉන්න save එකේ තමයි මේ software එකත් එක්ක වැඩ කරන්න යන්නේ ඒතුර අපිට විශ්ලේෂණයේදී තේරෙනවා මේ ඉන්න save එකේ මෙලෝ දැනුමක් නැති පරිගණකයක් ජීවිතේ අල්ලලා නැති කොට්ටාසයක් ඉන්නේ ඒතුර අපි ඒ වගේ ව්‍යාපාරයක් කරපු දේ software එකක් හදලා දෙන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනේ මොකද අයිතිකාරය පස්සේ බලන්නේ software එක හදපු අපිට අයිතිකාරය කියන මොකද්ද අන්න ඔයා software එකක් හදලා දීලා save එකේ ඔයගෙන් වැඩ කරන්න කැමති නැහැ මොකක්ද ඒ හදලා දුන්නේ කියලා software එක හදපු company එකට තමයි අයිතිකාරය දෝෂාරෝපණය එල්ල කරන්නේ ඒතර අයිතිකාරය දන්නේ නැහැ කින්න මිනිස්සු computer වලට කැමති නැහැ වැඩ කරන්න කියලා ඒකින්ද අපි පද්ධති විශ්ලේෂක ගිහිල්ලා බලනවා ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ඉන්න මිනිස්සු ගැන ව්‍යාපාරයේ සම්පත් ගැන මේ කට්ටියගේ මූල්‍ය හැකියාව ගැන මුදල් ගෙව්වේ නැත්නම් අපිට software එක හදලා පස්සේ ඒ කියන්නේ පුතේ software එකක් හදන්න software engineers ලා 5-6 දිනකත් එකතු වෙලා වැඩ කරන්න ඕනේ ඒතර සාමාන්‍ය software එක ලක්ෂ 8ක් ලක්ෂ 10ක් එක එක ගණන් වලට අලෙවි වෙනවා ඒක ප්‍රමාණ්‍ය අනුව ඒක ඊට වැඩිය වැඩි ගණන් වලට යනවා ඒතර ඒන ලාභයෙන් තමයි ඊට පස්සේ software engineers ට මුදලක් ගෙවන්නේ පඩිය ගෙවන්නේ එතකොට ඒ පඩිය ගෙවන්න නම් ඒ අපි හදලා දුන්න software එකේ ගාණ ඒ කම්පැනියෙන් අපිට ගෙවන්න ඕනේ. එතකොට අපි ගිහිල්ලා බලන පද්ධති විශ්ලේෂකට මේ කම්පැනි එක කොහොමද ලාභ ලබන ව්‍යාපාරයක්ද නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ පාඩු ලබාගෙන ඉද්දිද අපිට මේ කියලා මේ තව මෘදුකාංගයක් හදාගන්න යන්නේ. තව ලක්ෂ 10ක් ඒ කට්ටියට ගෙවන්න මූල්‍ය හැකියාවක් තියනවද? ඔන්න ඔය වගේ දේවල් පද්ධති විශ්ලේෂක ගිහිල්ලා චෙක් කරලා බලනවා. අපි මේව ගැන කතා කරලා දෙන්නේ. software engineer කියන්නේ මේ අපි පද්ධති විශ්ලේෂක ගිහිලා බලපු software එක නිර්මාණය කරන එක නා කෝඩින් කරලා නිර්මාණය කරන්නේ පද්ධති විශ්ලේෂක ඊට පස්සේ යෙදුම් සහායක අපි දන්නව ෆොටෝ එක දැක්කම කවුද කියලා අපි ඕක ගැන කතා කරලා තියෙන්නේ ඊට පස්සේ ඉන්නවා web සංවර්ධක කරන්නේ පුතේ web අඩවි නිර්මාණය කරන එක මේකත් ඇත්තටම හොඳ රැකියාවක් දැන් වර්තමානයේ වෙද්දී නම් සමහරක් පුංචි පුංචි ළමයි මේව ගැන පොඩි යට ඉගෙනගෙන වැඩ පටන් අරන් රුපියල් 5000ට 6000ට වෙබ්සයිට් හදනවා කියලා එහෙම මෙහෙම දාලා මේ ෆීල්ඩ් එක පොඩ්ඩක් පහතර වැටිලා තියෙනවා. මොකද මේ කට්ටිය දැන් ඉහළ මට්ටමට යන්න විදියක් නැහැ ලංකාවේ ඇතුළේ ඉඳන්. ඒතර හොඳ මට්ටමේ වෙබ්සයිට් හදන අය කරන්නේ ඒ කට්ටිය ලංකාවේ ඉඳන් පිට රටවල් වලට තමයි වෙබ්සයිට් හදලා දෙන්නේ. මොකද ලංකාවේ මාකට් එක කාගෙන යනවා මේ දන්නේ නැති අය මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා. ඒ කියන්නේ ළමයෙක් හිතන්නේ පොඩ්ඩක් එහෙම මෙහෙම ඉගෙන ගත්ත කියලා සම්පූර්ණයෙන්ම වෙබ්සයිට් එකක් හදන්න පුළුවන් කියලා. ඒතර ඒ කට්ටිය බාර ගන්න ඕඩර්ස් අන්තිමේට මිනිස්සු බැන බැන යන මේ වෙබ්සයිට් හදන්නේ නම් මුකුන්ද මන්ද අපිට උන දෙයක්වත් නැහැ මෙහෙමයි කියලා. මොකද අර ටිකක් ඉගෙනගෙන පුතේ හැමදේම කරන්න යන්න එපා. දන්න දේ උපරිමට යන්න. ඒතර ඔයාට කස්ටමර්ට උපරිම දෙයක් දෙන්න පුළුවන්. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ එහෙමයි. කවුරු හරි මොනවා හරි දෙයක් පටන් ගන්නවා දැක්ක ගමන් මුළු ඔක්කොම ඒ දේ පටන් ගන්නවා. ඒතර අන්තිමේට එකෙට්ටවත් නැති වෙනවා. ඒ වගේම පුතේ අපි කරන දේ වටිනාකම මිනිස්සු නැති කරනවා ඒ වගේ. ඒ කියන්නේ කවුරු හරි මොකක් හරි හිතන්න කඩයක් දානවා. මේ කඩේ අලුතෙන් කෑම වර්ගයක් විකුණනවා. ඒ කෑම වර්ගයේ මිල සාමාන්‍ය කඩේට වැඩි ගණන්. රුපියල් 500 කියලා හිතන්න. මිනිස්සු 500 වුණත් කමක් නැහැ ගිහිල්ලා කනවා. අපිට පේනවා. ඊට පස්සේ ඕක දකින්න එහා කඩේ එක කරන්නේ මොකද්ද? ඒ කෑම එක උත් ගෙනල්ලා කොහොමද හදන්නේ කියලා හොයාගන්නවා කොහොම හරි. හදලා ඒක විකුණනවා 500ට විකුණන එක 400යි කියලා. ඊට පස්සේ අපි දැනගන්න මොකද දැන් අපේ කඩේ විකුණුම් කෑමක එහා පැත්තේ 400 විකුණනවා දැන් ඒ කඩේට මිනිස්සු එනවා. ඒතර අපි කරන්නේ මොකද්ද? අපිත් තව මිල අඩු කරලා දානවා 350යි කියලා. අන්තිමට ඔහොම දැකලා තව කට්ටිය දකිනවා අල අර කඩ දෙකට මිනිස්සු එනවා වැඩි. මොකක් හරි අලුත් කෑමක් තියෙනවා. අනිත් කඩ හරියට මොකද කරන්නේ? අර කෑම එකම දානවා. අන්තිමට ඒ කෑම එක රුපියල් 100ට වගේ අඩු වෙනවා. ඊට පස්සේ බලද්දි ඒක හදන්නත් රුපියල් 90ක් විතර වියදම යනවා. ඒතර ලාභය දින රුපියල් 10යි. අන්තිමට මොකෙට්ටවත් ලාභෙ නැති වෙලා ලංකාවේ හැමදේම ඔහොමයි වෙන්නේ. කවුරු හරි එක දෙයක් පටන් ගත්තොත් අනිත් මිනිස්සු ඔක්කොම එකතු වෙලා එකම දේ කරනවා. මහ මෝඩයි පුතේ. එහෙම වෙන්න එපා කවදාවත්. එහා පැත්තේ ගෙදර එක්කෙනා කරන දේවත් අල්ලපු ගෙදර කරන අල්ලපු පන්ති ඉන්න යාළුවා කරන දේවත් නෙමෙයි කරන්න ඕනේ. ඔයාට හරියට කවුරුවක්වත් කරන්න නැති දෙයක් තෝරගෙන කරන්න බලන්න හැම වෙලාවෙම. එහෙම නැතුව දිනු වෙන්න බෑ. බිස්නස් එකක් වුණත් එහා කඩේට හොඳට බිස්නස් තියෙනවා නම් අපි එකම කරලා හරියන්නේ නැහැ. මොකද අන්තිමේට මුළු කඩපේලියම එක කරනවා. ලංකාවේ ඕනතරම් බිස්නස් වැඩිලා තියෙන හේතුව තමයි කුඩා පරිමාණයේ ව්‍යාපාර නැගිටින්න බෑ. ලංකාවේ ගමේ එක කඩයක් දැම්ම ගමන්
වටේ මිනිස්සු හිතනවා අම්මට සීරි අන්න අරු කඩයක් දාලා අපිත් දාන්න ඕනේ අපේ ගෙදර කඩයක් කියලා. ඊට පස්සේ ඒත් දානවා. ඒතර ඒ පේලිය ගත්තොත් ගෙදරට එක ගානේ කඩවල තියෙනවා අන්තිමේට. ඊට පස්සේ බඩු ගන්න මිනිස්සු නැහැ, කස්ටමර්ස්ලා නැහැ. අන්න ඒ දේ තමයි වෙන්නේ. ඒ හින්දා පුතේ ඔයා මොකක් හරි කරද්දී හොඳට හිතලා තීරණය ගන්න. වැඩිම දෙනෙක් කරන දේ නෙමෙයි අඩුම දෙනෙක් කරන දේ කරන්න බලන්න. එතකොට ඔයාට අනිවාර්යෙන්ම දියුණු වෙන්න පුළුවන්. මොකද අනිත් අය ඔයා දිහා දිහා බලලා හැදෙද්දි ඒතර ඔයා ඒකෙන් ගන්න ඕන ලාභය අරගෙන තියෙයි. ඒක නෑ හැම වෙලාවෙම බලන්න මාකට් එකේ අඩුම දේ මොකද්ද කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරා පද්ධති පරිශීලක සහ අවසන් පරිශීලක ගැන. පුතේ මං කිව්වා පද්ධති පරිශීලක කියන්නේ අපි දැන් මුලින්ම වාහනයක් හදනවා. වාහනයක් හදද්දි මුලින්ම අපි වාහනේ කොටසෙන් කොටස පරීක්ෂා කරනවා. එනෙන් එනේ හයි කරලා හිමීට 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 අපි පරීක්ෂා කරලා අවසානයේට ඒ හදපු සමාගම විසින් ඒ වාහනේ චෙක් කරනවා. සම්පූර්ණයෙන්ම ඒක ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා බලනවා. වාහනේ බ්‍රේක් වදිනවද? සිග්නල් වැඩ කරනවද? ඊට පස්සේ වැස්සකට යන වයිෆයි එක වැඩ කරනවද? ඔය වගේ සියලු දේවල් චෙක් කරනවා. ඊට පස්සේ ඒක ඕකේ නම් තමයි ඒක වෙළඳ පොළවට නිකුත් කරන්නේ. ඊට පස්සේ කවුරු හරි ඒක මෙලදී ගන්න කලින් එයාටත් දෙනවා. මොකද්ද? ඔයා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා බලන්න වාහනේ හොඳද නැද්ද කියලා. ආයතන නැවත පාරක් චෙක් කරනවා අවසන් පරිශීලක. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔය පරිශීලක එහෙට මෙහෙට යනවා, ගමන් යනවා. එතකොට තමයි මොනවා හරි එන්ජින් ෆෝල්ට් එකක් හරි මොනවා හරි තිබ්බොත් කියන්නේ මොකද්ද? ඔන්න අපි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් මෙලදී ගත්තා. මෙන්න මේ වාහනේ යද්දි මෙන්න මෙහෙම සද්ද ඇහෙනවා. එන්ජින් එකේ මෙහෙම දෙයක් වෙනවා. ඔන්න අපි ඊතර කියනවා ඒකේ තියෙන අඩුපාඩු. ඊතර නිෂ්පාදන සමාගම කියනවා. හරි අපි ඔය කට්ටියට කිලෝමීටර් ලක්ෂයක් යනකම් වොරන්ටි එකක් දීලා තින්නේ ඒක තමයි. අපි මොනවා හරි ගැටලුවක් වුණත් අපි හදලා දෙන්න. ඒතර සොෆ්ට්වෙයාර් එකක් හදද්දිත් එහෙම තමයි. සොෆ්ට්වෙයාර් එක හදලා පුතේ අපි බාර දෙන්න කලින් එයාට දෙනවා මොකද්ද වගකීමක්. මෙන්න මේ කාලය තුළද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මුදුකාංගේ අපි ඒක ෆ්‍රී හදලා දෙනවා. ඔන්න ඔහොමයි කියලා අපි තමයි අපි පද්ධතියක් නැත්තම් සොෆ්ට්වෙයාර් එකක් මිලදී ගන්න කෙනාට ලබා දෙන්නේ. මොකද ලක්ෂ ගාණක් වියදම් කරලා සොෆ්ට්වෙයාර් එකක් හදන්නේ එහෙම දෙයකට. අපි ඒකේ මේන්ටේනන්ස් ඒ කියන්නේ මේන්ටේන් කරනවා කියන පුතේ අපි ඒකේ මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒ දේවල් අපි නැවත නොමිලේ කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා පරිශීලකයාගේ අවශ්‍යතා අනුව පරිගණකයක් තෝරා ගැනීම ගැන. ඇසෙම්බල් කරන්න කියන්නේ මොනවද? අපි ඒව ගැන කතා කරා. ඊට පස්සේ ස්වභාවය අනුව සහ භාවිතය අනුව පරිගණක වර්ගීකරණය කරන ආකාරයක් තියෙනවා. දැන් මෙතනදී අපි කතා කරන මොකද්ද? නිශ්චිත ස්ථානයක තබා භාවිතා කර හැකි පරිගණක. ඒ කියන්නේ පුතේ මේ පරිගණකයක් ඔයාට ගලවලා එහෙට මෙහෙට අරන් යන්න බෑ. එක තැනක තියාගෙන තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ වගේ පරිගණකයට හොඳම උදාහරණයක් තමයි අපි දන්න හැමෝම අහලා තියෙන සේවාදායක පරිගණක කියන ඒවා. සේවර් කම්පියුටර්ස්. අපි මේක වීඩියෝකුත් බැලුවා. ඒ කියන්නේ පුතේ අපි හැමෝම පාවිච්චි කරනවා YouTube කියන දේ, Facebook කියන දේ, Google Drive කියන දේ. එතකොට මේවල වෙන්නේ අපේ තියෙන දත්ත ඒ කට්ටියගේ සේවාදායකක තැම්පත් කරනවා. ඒ කියන්නේ පුතේ මේ වගේ ලොකු කම්පියුටර් එකක්. ඒ කියන්නේ ඔයා මොනවා හරි දත්තයක් පුතේ YouTube එකට දානවා කියලා හිතන්න. නැත්නම් Facebook එකට දානවා. ඔයාගේ ෆෝන් එකේ තියෙන දත්තය YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, නැත්නම් Play Store sorry Google Drive වෙන්න පුළුවන්, නැත්නම් Mega Drive එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම තැනකට ඔයාගේ තියෙන දත්තයක් ඔයා අප්ලෝඩ් කරනවා. එතකොට අපේ අන්තර්ජාල සම්බන්ධතා හරහා ඒව යනවා පුතේ මුහුදු මාර්ග ඔස්සේ. පුතේ ඉන්ටර්නෙට් ලැබෙන්න අපිට අහසින් නෙමෙයි, මුහුදු මාර්ග ඔස්සේ තමයි අපිට අන්තර්ජාලය ලැබෙන්නේ. ලොකු කේබල් වලින් මුහුදු මාර්ග වලින් ලැබෙන ලොකු කේබල් තියෙනවා. ඒව හරහා තමයි ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ. ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරා අන්තර්ජාලය ව්‍යාප්ත වෙලා තියෙන පුතේ මුහුදු මාර්ගේ. එතකොට අපි මේ හිතනෝනේ වලාකුළු පරිගණක. අපි මේ වලට කියන මොනවද? ක්ලවුඩ් සේවිං කියලා කියනවා. ක්ලවුඩ් සේවිං වුණාම ගොඩක් අය දැන් මොකද අහසේ තියෙන දත්ත අපිට වැටෙනවා. වලාකුළුක තමයි දත්ත තැම්පත් කරලා තියෙන්නේ. නමහපු ගමන් හිතන්නේ එහෙමයි ක්ලවුඩ් සේවිං කියන වචනේ. පුතේ ක්ලවුඩ් සේවිං කියන්නේ ඔන්න ඔය වගේ සේවාදායක පරිගණකයක්. ලෝකේ කොහේ හරි තැනක තියෙන. දැන් ඇමරිකාව කියන හිතන්න. YouTube ඇමරිකාවේ තියෙන සේවාදායක පරිගණකයක් තියෙනවා. අක්තර ගානක ලොකු පරිගණකයක්. අපි ඇතුළත් කරන දත්ත අර මුහුද දෙකේ තියෙන කේබල් දෙකේ ගිහිල්ලා කොහෙද දැන්නේ? ඇමරිකාවේ තියෙන සේවාදායක පරිගණකයේ චූටි තැනක ඒක තැම්පත් කරනවා. එතකොට අපි ඇතුළත් කරන ওই Facebook එකට දාන ෆොටෝ, Google Drive එකට දාන ඒවා, ඔය හැම එකක්ම ගමන් කරන්න මෙන්න මේ මුහුදු මාර්ගවලේ තියෙන නළ දිගේ ගමන් කරලා
අදාළ සේවාදායක පරිගණකයත් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒක තැම්පත් වීම සිද්ධ වෙනවා. ඒතර සේවාදායක පරිගණක ගැන ඉදා මම ඊට වැඩිය පැහැදිලි කරාපු දෙ මුලින්නම් පන්තියේ හිටුවේ නැත්නම් අනිවාර්යයෙන්ම රෙකෝඩින් ටික YouTube එකට දාලා දෙනවා. ඒ ටික බලන්න. මම ලින්ක් ටිකත් මුලින්නම් group එකට දාන්නම්. අලුතෙන් ආපු කවුරු හරි ඉන්නෝ නම් බලලා නැත්නම්. මේකට අපි මෙන්න මේ වීඩියෝ එක බලුවා. ඊට පස්සේ වැඩහල් පරිගණක ගැන කතා කරා. මම කියව මේ වගේ අපි භාවිතා කරනවා වර්ක් ස්ටේෂන් කියන ඒවා. මේකත් පුතේ එක තැනක තියන් භාවිතා කරන්න ඕන පරිගණකයක්. සාමාන්‍ය පරිගණකයකට වැඩිය බලයෙන් ගත්තත් පෙනුමෙන් ගත්තත් සයිස් එකෙන් ගත්තත් මේක විශාලයි. හැම අතින්ම මෙයා වැඩ කරන වේගය, මෙයාගේ පිටවන රස්නය, මෙයා භාවිතා කරන විදුලි ශක්තිය හැමදේම ගත්තොත් සාමාන්‍ය පරිගණකයකට වැඩිය වැඩි කරන්ට් එකක් පවර් එකක් මෙයාට අවශ්‍ය වෙනවා. මොකද මෙයාට තියෙන හැකියාව වැඩි. ඒතර ඒක පරිගණකයකට ඔය වගේ මොනිටර්ස් ගොඩාක් සම්බන්ධ කරලා එකපාර වැඩ කරන්න පුළුවන්. ඒතර මේ වගේ පරිගණකකින් අපි භාවිතා කරන පුතේ වීඩියෝ එඩිටින් වලට විශේෂයෙන්ම ඔය ලොකු සමහරක් වෙලාවට ෆොටෝ එඩිටින් කරන ආයතන තියෙනවා. ඒ වගේ තැන් වල මේවා පාවිච්චි කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකක් එහෙම හදද්දී අපි සාමාන්‍ය කම්පියුටර් එකකින් පුතේ ෆිල්ම් එකක් හදන්න බෑ. මොකද ඒක රෙන්ඩරින් වෙන්න, ඒක එඩිට් කරන්න ලොකු ක්‍රියාවලියක් කරන්න ඕනේ. ඒතකොට ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒතකොට මේ PC එකේ තියෙන ධාරිතාවය, ඒ කියන්නේ RAM එක ගත්තොත් ලොකු RAM එකක් තියෙන්න ඕනේ. VGA කාඩ් එක පුළුවන් තරම් උපරිම මට්ටමේ එකක් තියෙන්න ඕනේ. ප්‍රොසෙසර් පවර් එක, ප්‍රොසෙසින් පවර් එක, මධ්‍යසකසු මේකකේ බලය උපරිම එකක් තියෙන්න ඕනේ. මොකද වීඩියෝ එකක් එඩිට් කරනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. මොකද ඒක අවසානෙට රෙන්ඩර් වෙනවා කියලා දෙයක් වෙනවා. සමහරක් වෙලාවට ෆිල්ම් එකක් උදේ සාමාන්‍ය පරිගණකකින් හදලා රෙන්ඩර් වෙන්න දැම්මොත් අපිට ඒක රෙන්ඩර් වෙන්න දවස් 10ක් දවස් 15ක් යන්න පුළුවන්. ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඒතර එක දිගට අපේ පරිගණකේ දවස් 20ක් 30ක් වැඩ කරන්න වෙනවා රෙන්ඩර් වෙන්න. ඒ කියන්නේ මං කියන්නේ හයි ක්වොලිටි හොඳ ෆිල්ම් එකක් 3D animation පාවිච්චි කරලා. ඒ වගේ අපුදේ සාමාන්‍ය පරිගණකේ හදන්නත් බෑ. මොකද ඒ වගේ animation වැඩ කරද්දී පරිගණකේ සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා හිර වෙලා ඕවා cancel වෙලා යනවා. ඒක හින්දා තමයි එහෙම දේවල් හදන්න මේ වගේ වර්ක් ස්ටේෂන් පාවිච්චි කරන්නේ. මේවා මිලෙන් ඉතා දෙකයි, ලක්ෂ 15ක්, ලක්ෂ 20ක්, ඒ වගේ අඩුම මට්ටමේ මේ වගේ ගානකට අපිට යන්න වෙනවා වර්ක් ස්ටේෂන් එකක් හදද්දි. පුතේ කොතනද කර්සර් එකද තියෙන්නේ කියලා අහන්නේ. මේකේ කර්සර් එකද තියෙන්නේ? පුතේ සාමාන්‍ය අපි කර්සර් එක කියන්නේ මවුස් එකේ මෙන්න මේ ඔකටිට පේනොත් දැන් මේ යන ඊතලයට. ඒ ඊතලයට තමයි අපි කර්සර් එක කියලා කියන්නේ. පුතා මොකක් කොතන තියෙන එකද දන්නේ අහන්නේ. මට ඒක පැහැදිලි නෑ පුතේ. සර් කම්පියුටර් එකේ කර්සර් ගොඩක් තියෙනවා. නෑ පුතේ. ආ නෑ. මේ වගේ කම්පියුටර් එකක පුතේ එක කර්සර් එකයි තියෙන්නේ. ඒ කියන්නේ පුළුවන් අපිට එක මවුස් එකක් පාවිච්චි කරලා මේ හැමතැනටම යන්න. දැන් මෙතන නම් සිස්ටම් යුනිට් දෙකක් හයි කරලා තියෙනවා. පල්ලෙහත් එකක් තියෙනවා, තුනක් හතරක් තියෙන ඒවාත් තියෙනවා. දැන් මේක නම් කම්පියුටර් තුන හතරකින් වැඩ කරන එකක් මේ තියෙන්නේ. අපිට පුළුවන් එකම සිස්ටම් යුනිට් එකට මොනිටර් ගොඩක් හයි කරන්න. ඒතර පුතේ කර්සර් ගොඩක් නෑ. දැන් මාත් මොනිටර් තුනක් හයි කරලා තමයි මගේ ලැප් එකට වැඩ කරන්නේ. මොකද එක එක මොනිටර් වල පේන දේවල් වෙනස්. ඒතර අපිට වැඩ තුනක් කරගන්න පුළුවන් එකපාර මොනිටර් තුනක් තියෙන හින්දා. එතන මේකෙත් එහෙම තමයි වෙන්නේ. අපි මොනිටර් ගොඩක් හයි කරලා තිබ්බට පුතේ අපි එක තිරෙන් තිරයට මවුස් එක ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඔයාගේ මවුස් එකේ තියෙනවා DPI කියලා රේට් එකක්. DPI යගේ වැඩි මවුස් එකක් තියෙන්න ඕනේ පුතේ ඒ දේ කරන්න. සාමාන්‍ය මවුස් එක නම් ඔයාලට ඇද ඇද යන්න වෙනවා ගොඩාක් දුර. හැබැයි ඔයාගේ එක DPI ලෙවල් එක ගොඩාක් වැඩි කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් එක මවුස් පොයින්ටර් එකයි පෙන්වන්න පුතේ. කර්සර් එක තැනක විතරයි පෙන්වන්නේ. හැබැයි අපිට තප්පරයක් ගාණක් ඇතුළත ටක් ගාලා මේ තිර අතර ඉක්මනට ඉක්මනට මාරු වෙන්න පුළුවන්. ඒක DPI වැඩි මවුස් එකක් වෙන්න ඕනේ දෙයට. ඒ කියන්නේ DPI එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මවුස් තියෙනවා පුතේ. දැන් මම පාවිච්චි කරන මවුස් එක DPI එක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩුම ඒ වගේ මවුස් එකක් රුපියල් 6000ක් 5000ක් විතර එනවා සාමාන්‍ය මට්ටමේක. ඒ වගේ හොඳ මවුස් තියෙනවා ඉතින් 20000ට 30000ට එහෙම යන මවුස් තියෙනවා. ඉතින් ඊට වැඩිය හොඳ ඒවා ඕන තරම් ලොකු DPI ගණන් තියෙන මවුස් තියෙනවා. ඒ වගේ ඒවා තමයි වලට පාවිච්චි කරන්නේ. මේස පරිගණක ගැන අපි කතා කරා. එක ගැන කතා කරන්න දෙයක් නෑ අපි දන්නවා. ඊට පස්සේ අපි කතා කරා සියල්ලම එකක පරිගණක. මේ පරිගණක වල
වෙනම අපිට සිස්ටම් යුනිට් එකක් දකින්න නැහැ කියලා අපි කතා කරා මේකේ ඔක්කොම ටික මොනිටරයට සම්බන්ධ කරලා තියෙනවා අපි මේවට කිව්වා all in one computers කියලා ඊට පස්සේ මට මතක විදිහට මේ ටිකත් කතා කරා අපි ජංගම භාවිතා වෙන ඒවා උකුල් පරිගණක සහ නෝට්බුක් අතර වෙනස මම එදා කියලා දුන්නා ওই දෙක අතර පුතේ දැන් වර්තමානයේ වෙද්දී ලොකු වෙනසක් නැහැ කියලා කිව්වා මොකද අපි ওই උකුල් පරිගණක සහ නෝට්බුක් අතර වෙනස ප්‍රධාන වෙනස තිබ්බේ ඔගේ තිරේ සයිස් එක නෝට්බුක් උනාම අපි අර නෝට්බුක් පොත්තේනේ සාමාන්‍ය තිරේ සයිස් එක පොඩි වෙන්න ඕනේ නෝට්බුක් එකේ උකුල් පරිගණකයේ තිරේ ඊට වැඩිය විශාලයි ඒතර උතනින් කුඩා පරිගණකයේ ගත්තොත් බරෙන් සහ ප්‍රමාණය කුඩා වෙන්නේ නෝට්බුක් PC කියන ඒවා ඒ අතර වෙනසක් තියෙනවා හැබැයි වර්තමානයේ ඒ වෙනස ලොකුවට අපිට දකින්න දැ නෝට්බුක් කියන ඒවා සාමාන්‍ය ගානටත් එවනවා ඔය ඉස්සර තිබ්බ සංකල්පයක් දැන් මේ සංකල්පේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා හැබැයි සමහර කම්පැනිස් මේ සංකල්පය ඒ විදිහටම කරන අයත් නැතුවම නෙමෙයි ටැබ්ලට් ස්මාර්ට් ජංගම දුරකථන කියන්නේ පුතේ අපි මේ කතා කරා වගේම පරිගණක තමයි මේවා අපිට ජංගම අතේ තියාගෙන එහෙට මෙහෙට ගමන් කිරීමේ හැකියාවක් තියෙන ඒවා ඒ කියන්නේ අපි ස්මාර්ට් ජංගම දුරකථනයක් කියන්නේ පරිගණකයක්ම තමයි බ්ලූටූත් මවුස් එකක් කීයක් වෙනවද පුතේ බ්ලූටූත් මවුස් තියෙනවා සාමාන්‍ය රුපියල් 600 ඉඳන් තියෙනවා 600 ඉඳන් ලොකු ගණන් වලට තියෙනවා අඩුම රුපියල් 600ට 650ට වගේ තියෙනවා බ්ලූටූත් මවුස් පුතේ අපි මේ ටික කතා කරා දෙදා ළමයි පරයන්ත උපාංග කියන තැනට ආවද සර් ඔය ටික විතරයි කරේ මැටික් කරලා තියෙන පුතේ නෑ නේද හරි අද අපි ලියාගමු මාතෘකාව පරිගණක පරයන්ත උපාංග peripheral device පරිගණක පරයන්ත උපාංග ඊට පස්සේ පුතේ තර ලකුණක් දාලා ලියන්න පරිගණකයේ ආදාන ප්‍රතිදාන හා ආචයනය සඳහා යොදා ගන්න ලබන උපාංග පරයන්ත උපාංග ලෙස හඳුන්වයි මට ලියාගමු මැටික ලිව්වද ආහ් ආහ් හරි පුතේ මේකත් ලියාගෙන නේද එහෙනම් තියෙන පුතේ පුතේ මේ වගුවත් ඇඳගත්තද අපි නෑ සර් නෑ හරි ඒ කියන්නේ අපි මෙතනින් නවත්තලා දිනේ පුතේ අපි පරයන්ත උපාංග කියලා කිව්වේ ආදාන ප්‍රතිදාන ආචයන පරිගණකයට අපිට දත්ත මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ බලන්න පරිගණකයට දත්තයක් සහ උපදෙසක් ඇතුළත් කරන්න පුළුවන් විදියක් තියෙනවා අපි ඒ වලට කිව්වා ආදානය කරනවා කියලා පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරනවාට අපි කිව්වා ආදානය අපි නැත්තම් ඉන්පුට් ලෙස හඳුන්වනවා පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කිරීමට අපිට ඇතුළ කීබෝඩ් එක මවුස් එක ඔය වගේ දේවල් අපි භාවිත කරනවා පරිගණකයට දත්ත ඇතුළත් කරන්න දැන් මගේ මොනිටරේ ටච් ස්ක්‍රීන යනවා මම මොකද ටච් කරපු ගමන් අපේ ඇඟිල්ල ස්පර්ශකයක් විදියට ඇතුළත් වීම සිද්ධ වෙනවා අපේ ෆෝන් එකට නැත්තම් පරිගණකයේ තිරයට ඊට පස්සේ අපි කතා කරා ප්‍රොසෙසින් ඉන්පුට් නැත්නම් ප්‍රොසෙස් කියලා කියනවා ප්‍රොසෙස් කියලා කියන්නේ මේ ඇතුළත් කරපු දත්ත පුතේ සකසන ක්‍රියාවලියනේ එතකොට මේක සකසලා අපිට එළියට ලබා දෙනවා අපි ඇතුළත් කරපු දත්තය සකසලා එළියට ලබා දෙනවට අපි කිව්වා අවුට්පුට් කියලා ඒ කියන්නේ පුතේ පරිගණකයේ ඇතුලේ සැකසෙන දත්තය අවසානයේ අපිට එළියට ලබා දෙන්නේ මොකක් කරාද අපේ මොනිටරය හරහා අපි ලියුමක් ටයිප් කරනවා ඒ කියන්නේ අපි කීබෝඩ්යෙන් ටයිප් කරනවා කියන්නේ මොකක්ද වෙන්නේ දත්ත ආදානීය වීමක් සිද්ධ වෙනවා කීබෝඩ් එකෙන් ඇතුළත් කරපු දත්ත ටික මෙතනදි මැදදී සැකසিলা අපිට ඕනනම් printer එකක් හරහා එළියට ලබා ගන්න පුළුවන් එතකොට පුතේ ආදාන ක්‍රියාවලිය සැකසීම කියන දෙයක් තියෙනවා ඊට අමතරව අපි මේ ටයිප් කරපු ලියුම print කරන්න නැතුව ඕනනම් අපිට මොකද කරන්න පුළුවන් පරිගණකේ save කරන්න පුළුවන් අපිට save කරලා තියාගන්න පුළුවන් ඒකට අපි කියනවා ආචයනය කරනවා කියලා storage අපි තැම්පත් කරලා තියාගන්න පුළුවන් දැන් අපේ පරිගණකේ film තියෙනවා නේද games තියෙනවා ඊට පස්සේ එක එක videos තියෙනවා පොඩි කාලේ ගහපු photo තියෙනවා
ඊට පස්සේ ටයිප් කරපු ලියුම් තියෙනවා රාජකාරී ලියුම් තියෙනවා ළමයිගේ නම් වල විස්තර තියෙනවා ඔය වගේ ගොඩාක් දේවල් පරිගණකයක තියෙනවා එතකොට මේව පරිගණකයේ ඇතුලේ අපි තැම්පත් කරලා තියන් ඉන්නේ කොහෙද පුතේ පරිගණකයේ මොකක් ඇතුලේද තියෙන්නේ අපේ මේ දත්ත කොහෙද තියෙන්නේ මොකක් ඇතුලේද මං ඒ සද්දෙදි කිව්ව මෙන්න මේ දේ ඇතුලේ තමයි තියෙන්නේ කියලා මොකක් ඇතුලේද පුතේ පරිගණකයේ දත්ත තියෙන්නේ පාඩම් මතක නැද්ද හරි අපිට පුතේ නෑ පරිගණකයේ ඇතුලේ දත්ත තියාගන්න මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා උපාංගයක් මේ තියෙනවා ඔව් පුතේ මේ තියෙන්නේ මොකද්ද මේ පෝටබල් හાર્ඩ් මේ වල දත්ත අපිට පෙන් ඩ්‍රයිව් එකක් හරහා සම්බන්ධ කරන වගේ මේ හાર્ඩ් එක මේ තියෙන්නේ බුඩ තැටිද ඔව් බුඩ තැටිය ඔව් මේ තියෙන පුතේ අපි මේවලට කියනවා එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් මේවා අපිට එලියෙන් සම්බන්ධ කරන්න තියෙන්නේ පරිගණකයේ එළිය පේනවනේ මේ වයර් එකක් තියෙනවා සාමාන්‍යයෙන් පෙන් එකක් සම්බන්ධ කරනවා වගේ මේ වගේ එකක් සම්බන්ධ කරන්න පුළුවන් ඒතර මේක එකක් 2TB අනිත් එක 1TB සාමාන්‍ය මේකේ ෆිල්ම් 1GB ෆිල්ම් 2000ක් විතර දාන්න පුළුවන් ඒ කියන්නේ ලොකු දත්ත ප්‍රමාණයක් මේක සාමාන්‍යයෙන් මේ මේක රුපියල් 17000ක් 16500ක් විතර වෙනවා මේක රුපියල් 10000ක් නේ සෝරි 12500ක් විතර වෙනවා 1TB එකක් ඒතර පුතේ මේ වගේ ඒවා හරහා අපිට පුළුවන් අපේ දත්ත මේ වගේ එලියෙන් තැම්පත් කරලා තියාගන්න ඒ වගේම අපිට පුළුවන් පරිගණකයේ ඇතුලේ දත්ත තැම්පත් කරලා තියාගන්න. ඒක තව විදියක්. පරිගණකයේ ඇතුලේ දත්ත තැම්පත් කරලා තියාගන්නේ මේ වගේම එකක තමයි. ඒක ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් විශාලයි පරිගණකයේ ඇතුලේ තියෙන එක. ඒකත් කියන්නේ අපි hard disk කියලාම තමයි. hard disk කියලාම තමයි කියන්නේ අපි එලියෙන් හයි කරන ඒවලට කියනවා internal external hard disk. අපි ඇතුලෙන් හයි කරන ඒවලට කියනවා internal hard disk කියලා. එදිරුපුතේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියන්නේ අභ්‍යන්තර සහ බාහිර. දැන් මේකනම් අපි බාහිර. ඒකින්ද අපි මේකට කියන්නේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක්. එතකොට මේ වගේ එකක් ඇතුලෙන් හයි කරලා තියෙනවා නම් ඒකට අපි කියනවා ඉන්ටර්නල් අභ්‍යන්තර බුඩ තැටිය සහ බාහිර බුඩ තැටිය කියලා අපි ඒක හඳුන්වනවා. සනාතුල තියෙන එකත් ඔය විදිහට. මොකද පුතේ?
ළමයි ලියාගෙන ඉවර නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. අපි ඊට පස්සේ මේ ටික ගැන කතා කරමු. තුන් දෙනෙක් ඉවරයි පුතේ අනිත් අය තිප්පන්ට යනවා සම්පූර්ණ නිතාෂි කවුද ඉවර වෙරි ගුඩ් හරියට ළමයි තිප්පන්ට ලියමු යසෝඩ් නත් හරියට ළමයි තිප්පන්ට ලියලා ඉවර කරන්න තවපරිම විනාඩියක් වගේ දෙන්නම් ටක් ගාලා ලියලා අවසන් කරන්න පොඩි වෙලාවක් නැහැ චූටි වගුවක් තියෙන්නේ තව වෙලාව ඕනද පුතේ YouTube channel එක හැදුවට පස්සේ ඒක YouTube studio එකෙන් delete කරන්න තැනක් තියෙනවා setting වලට ගිහිල්ලා මට තැන සකුණ හරියටම මතක නැහැ මෙන්න මෙතනයි කියලා මම බලන්නම් පොඩ්ඩක් වීඩියෝ එකක් බලලා ඔයාලට හරියටම කියන්න මේ නැත්නම් වීඩියෝ එකක් එවන්න මට message එකක් දාලා දෙන්න මම ඔයාලට ඒක delete කරන විදිය message වීඩියෝ එකක් එවන්න මට දැනනම් මතක නැහැ පුතේ ළඟකදී මට ඩිලීට් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ කිසිම මම ඒක චෙක් කරේ නැහැ YouTube Studio එකේ දැනක් තියෙනවා කොතන හරි මට ඒක දැනනම් මතක නැහැ Microsoft Edge වල තියෙන වීඩියෝ එකක් this PC එකට ගන්න බැරිද පුතේ Edge වල තියෙන වීඩියෝ එකක් නෙමෙයි මං හිතන්නේ ඔයා අහනවා ඇත්තේ Microsoft එකෙන් ගිහිල්ලා ඔයා මා හරි වෙබ්සයිට් එකකට ගිහිල්ලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න නේද ඔයා අහන්නේ इंटरनेट डाउनलोड Microsoft Edge वेनम एक्सटेंशन डाउनलोड इंस्टॉल चूटी आई का क्लिक कराट पास वीडियो डाउनलोड करवा इक एक्सटेंशन तीन दागन मंगा वीडियो मैं मेसेज दिखाई एक मोखरी बलागन वाट कर रहा विनो दिन वे एड कर विधि मैं कटिंग की
ඒකෙන්ද පුතේ මට මැසේජ් එකක් දාලා තියන්න මම මේ වීඩියෝ එකක් දාලා තියන්න ඔයාලට ඒක ඇඩ් කරගන්න විදිය එක්ස්ටෙන්ෂන් දෙන ඕන තරම් කවුද පුතේ ඔයාලට ඕනේ YouTube වීඩියෝ එකක්ද නෑ නේද කවුද නිතාෂි YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නෙමෙයි නේද අහන්නේ වෙන වෙබ්සයිට් එකක නේද ඔය අහන්නේ उपांग उपांग वर्ग कर आदान उपांग प्रतिदान उपांग आचयन उपांग अभी मे वर्ल्ड उपांग वर्ल्ड पोदे डिवाइस peripheral device වලට අපි සිංහලෙන් කියනවා සිංහල නම් මතක නැහැ පොඩි ගබ්බ පිටින්වේ පරයන්ත උපාංග එතකොට මේ පරයන්ත උපාංග වලට ආදාන උපාංග කියලා වර්ගයක් තියෙනවා ප්‍රතිදාන උපාංග කියලා වර්ගයක් තියෙනවා ආචයන උපාංග කියලා වර්ගයක් තියෙනවා ඒ කියන්නේ පුතේ ආදාන උපාංග කියන්නේ පරිගණකයේ ඇතුළට අපිට දත්තයක් ඇතුළත් කරන්න පුළුවන් දෙයක් දැන් බලන්න අපි කීබෝඩ් එක නැත්තම් යතුරු පුරව මොන හරි ටයිප් කරද්දි කීබෝඩ් එකේ වයර් එක දිගේ ඒ දත්තේ ගමන් කරලා පරිගණකයට ඇතුළත් වීම සිද්ධ වෙනවා. දැන් මවුස් එක ඔයා මොකක් හරි බටන් එකක් ඔබනවා වෙන්න පුළුවන්. නැත්නම් මවුස් එකේ අර රෝල් එකක් තියෙන ස්ක්‍රෝල් වීල් කියලා ඒක කරකවනවා වෙන්න පුළුවන්. ඒතර ඒ කරන දෙයට අදාළව දත්තයක් පරිගණකයට ගමන් කරනවා. දැන් අපි මයික් එක ගත්තොත් මොකද වෙන්නේ? මයික් එකෙන් කතා කරන දේ ඇතුළත් වීමක් සිද්ධ වෙනවා පරිගණකයට. දැන් මේ බලන්න පොතේ දැන් මම මයික් එක සම්බන්ධ කරලා තියෙන USB හරහා දැන් මේ මයික් එක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහමද? USB හරහා තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මම කතා කරන්නේ දත්තේ කොහමද යන්නේ? මෙන්න මේ වයර් එක දිගේ ගිහිල්ලා තමයි ඔය කට්ටියට ඇහෙන්නේ. එතකොට ඒක වෙනම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මම කතා කරන දත්තය මේ මයික් එක හඳුනා ගන්න එක වෙනම සංඥාවක් විදියට. මයික් එක මෙන්න මේ වගේ සංඥාවක් විදියට ඔක හඳුනාගෙන කාලය සහ වැලියු එක කාලයේ වටිනාකමයි කියන ප්‍රස්තාරක එයා සටහන් කරගෙන පරිගණකයට ලබා දෙනවා වයර් එක දිගේ. එතකොට පරිගණකයේ ඔය ආපු සංඥාව පරිගණකයේ කරන්නේ එක සහ බිංදුව වලට පරිවර්තනය කරගෙන තමයි පරිගණකයේ තේරුම් ගන්නෙ. එතකොට මේක ලොකු ක්‍රියාවලියක් හැබැයි මේක සිද්ධ වෙනවා මයික්‍රෝ සෙකන්ඩ් එකක් ඇතුළේ. ඒ කියන්නේ තප්පරය ලක්ෂ 10කට බෙදලා එක පංගුවක් ඇතුළේ පුතේ මේ ක්‍රියාවලිය වෙලා ඉවරයි. එහෙම වෙන්න නැත්තම් පරිගණකයක් තුළ ගැටලුවක්. මොකද එහෙම වෙන හින්දා තමයි මං කතා කරන එක මේ වෙලාවෙම ඒක සැකසීලා නැවත ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් වෙලා නැවත ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා ඔයාට ඇහෙන්නේ. ඒතර මේ ලොකු ක්‍රියාවලියක් තප්පර දශම ගාණක් ඇතුළේ සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් පුතේ මං කතා කරලා විනාඩි 5කට වගේ පස්සේ තමයි ඔය කට්ටියට ඇහෙන්නේ. ඒතර මං අහන මෙහෙම ප්‍රශ්නයක් පුතේ ඇහෙනවද කියලා. ওই ක්‍රියාවලිය වෙන වෙලා යනවා නම් මොකද වෙන්නේ? මං ඇහෙනවද කියලා අහලා ටිකක් වෙලා උගන්නව ගන්න ඉද්දි ළමයි කෑ ගහනවා මොකද්ද විනාඩි 5ක් විතර කියලා. ඔව් සර් ඇහෙනව කියලා කෑ ගහනවා. එහෙම වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ පුතේ මේ පරිගණක තාක්ෂණය ඉතාමත් දියුණුයි. ෆෝන් එක කියන්නේ ස්මාර්ට් ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක, ප්ලාන්ටොප් එක ඔය හැම දෙයක්ම ඩෙස්ක්ටොප් කම්පියුටර් අපි කතා කර හැම පරිගණකයක්ම ඔක්කොම අයිති වෙන්නේ එකම තාක්ෂණයේ උපාංග. ඔක්කොම පරිගණක තාක්ෂණය සහිත උපාංග තමයි. එතකොට මේ වර්ගීකරණය යටතේ ඊළඟට තියෙනවා අපිට ප්‍රතිදාන උපාංග කියලා වර්ගය. ප්‍රතිදානය කරනවා කියන්නේ පුතේ අපි මේ කරන දේ අපි පරිගණකයේ හරහා සිදු කරන දේ එළියට පෙන්වන්න එළියට ලබා දෙන්න අපේ දත්ත සහ උපදෙස් පිටතට ලබා දෙන්න භාවිතා කරන උපාංග. දැන් මෙතන පුතාලා ෆෝන් එක දිහා බලන් ඉන්නවා. ෆෝන් එක ඇතුලෙන් සැකසෙන දත්තය ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හරහා තමයි අපිට එළියට පෙන්වන්නේ. දැන් ෆෝන් එකේ නම් අපි තිරයට කියනවා ඩිස්ප්ලේ එක කියලා. දැන් මොනිටරේ තිරයට පුතේ අපි මොනිටරේ කියලා තමයි කියන්නේ. හොඳට තේරුම් ගන්න ළමයි හිතන මොකද්ද? ෆෝන් එකේ තියෙන්නේ මොනිටරේ. එතන පරිගණකයේ තියෙන්නේ මොනිටරේ. එහෙම වෙන්නේ නැහැ. වචන දෙකක්. පරිගණකයේ අපි කියන්නේ මොනිටරේ කියලා. ෆෝන් එකේ තියෙන්නේ ඩිස්ප්ලේ කියලා කියන්නේ වචන දෙකක් ඒක. මොනිටරේ සහ ඩිස්ප්ලේ කියන්නේ. ඒකට එකම වචනේ භාවිතා කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ෆෝන් එකේ මොනිටරේ කියලා කිව්වොත් නිකන් කඩේ එකක් hina වෙයි. ඒකින් දා ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක පරිගණකයට කියන්නේ අපිට රූප පේන එකට මොනිටරේ කියලා. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය. අන්න හරි. ලැප් එකේ මොකද්ද කියන්නේ අහනවා. පුතේ ලැප් එකෙත් අපි මොනිටරේ කියලා කියන්නේ නැහැ නේද? කවදාවත් කියනොද? මගේ ලැප් එකේ
මොනිටර් එක ගියා කියලා එහෙම කියනවද නැහැ අපි ලැප් එකේ මොකක්hari ඉරක් යනවා නම් ලැප් එකේ මොකක්hari මොනිටරේ සවුත් වෙලා නම් අපි කියන්නේ මොකද්ද මගේ ලැප් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා ඩිස්ප්ලේ එක හරියට පේන්නේ නැහැ ඩිස්ප්ලේ එක ගන්නෙ නැහැ හොඳට මතක තියාගන්න පුතේ අපි මේ වචන භාවිතා කරද්දී අදාළ තැනට අදාළ වචනේ දාන්න ඕනේ නැත්තම් නිකන් අපිව හිනාවට වාජිනේ වෙනවා දැන් කඩේ ගිහිල්ලා කියන්නේ නැහැ අයියේ මගේ ලැප් එකේ යතුරු පූර්වේ යතුරක් වැඩ කරන්නේ නැහැ දැන් අරු කල්පනා කරනවා මේ යකා මොකද්ද මේ කියන්නේ කියලා යතුරු පූර්වේ යතුරක් වැඩ කරන්නේ නැහැ කියලා කියනවා නිකන් එකපාරට කඩේ එකත් නිකන් තුස්මින් බූත වෙලා යනවා අපි කියන්නේ මොකද්ද කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ මෙන්න මේකේ බලනවා බටන් එක මොකද්ද වෙලා ඒතර අපි කොච්චර සිංහලෙන් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි වචන තමයි අපි ඒවලට දාන්න ඕනේ අපි ගිහිල්ලා කියනවාද මේ මගේ කම්පියුටරේ සම්බන්ධ කරලා තියෙන මූසිකේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මූසිකේ හිටපු ගාන ලයිට් පත් වෙනවා හිටපු ගාන එක කර්සරය නැත්තම් මවුස් එකේ ඒ හිස හරියට ගමන් කරන්නේ නැහැ කැඩි කැඩි ඒ හිස ගමන් කරන්නේ එහෙම සිංහල වචන කිව්වොත් එහෙම කඩින්නේම බඩල්ලන් හිනවි මේ වුණ පිස්සෙද්ද කියලා. එතකොට සමහරක් වෙලාවට පරිගණකයේ තිරේ මොකද්ද ඩාටා වැඩ කරන්නේ නැහැ කියලා වැටෙනවා අයියේ. ඩාටා නෙමේ ඩේටා අපිව හරියට කියන්න ඕනේ. එතකොට මේ වචන පුතේ අපි පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වචන. එතකොට මුද්‍රණ යන්ත්‍රයේ printer කියලා කියනවා. එතකොට මුද්‍රණ යන්ත්‍රයක් හරහත් වෙන්නේ මොකද්ද? පරිගණකයේ අපි ටයිප් කරලා සකසනලද දත්තය එළියට ලබා දෙන එක ෆොටෝ එකක් print වෙනවා වෙන්න පුළුවන් නැත්නම් අපුරක් print වෙනවා වෙන්න පුළුවන්. එතන නාදකය නාදකය කියන්නේත් එහෙම දෙයක් පරිගණකයේ ඇතුලේ තියෙන සින්දුව ප්‍රොසෙස් වෙලා තමයි ශබ්දය හරහා අපේ ස්පීකර්ස් හරහා නැවත එළියට ලැබෙන්නේ පොතේ මේ ස්පර්ශක තිරය ෆෝන් එකේ තියෙන ටච් ස්ක්‍රීන් එකක් ඒක ඉන්පුට් ඩිවයිස් එකක් සහ අවුට්පුට් ඩිවයිස් එකක් දෙකටම ගන්නවා ඇයි එහෙම ගන්නෙ කාට කියන්න පුළුවන් ෆෝන් එකේ තිරේ පුතේ නැත්තම් ලැප් එකේ ටච් ස්ක්‍රීන් එකක් තිබ්බොත් ඒක ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට ගන්න පුළුවන් අපිට output device එකක් විදිහට ගන්න පුළුවන්. ඇයි ඒ ක්‍රම දෙකටම ගන්නෙ? මොකද හේතුව? කාටද කියන්න පුළුවන්? හැම එකම ඇතුළටනේ යන්නේ. හැම එකම ටච් වෙන හින්දා. තව උත්තර දිනවද? ඉක්මනට කියන්න පුතේ. මොකද ෆෝන් එකෙන් බොත්තමක් එකෙන් කීබෝඩ් එකක් ඔබන්න පුළුවන් වීඩියෝ බලන්න පුළුවන් බලන එක ආදාන ප්‍රතිදානය කීබෝඩ් එක ඔබන එක ආදානය ඒ හිතපු විදිය හරි පොතේ දැන් අපි එතකොට ෆෝන් එකේ තිරයක් ගත්තොත් ටච් ස්ක්‍රීන් එක මම මේ ෆෝන් එකේ තිරයක් ගන්න නෙමෙයි ඕනම ටච් ස්ක්‍රීන් එක පුතේ ඉන්පුට් ඩිවයිස් එකක් සහ අවුට්පුට් ඩිවයිස් එකක් වෙනවා ඒ කියන්නේ අපිට මේ තිරය හරහා බලන ඔයාගේ ෆෝන් එක හරහා ඕනම දෙයක් ඔයා බලනවනේ කෝල් එකක් ගද්දි ඔයාට නම්බරේ පෙන්නනවා නේද වීඩියෝ එකක් බලද්දි වීඩියෝ එක පේනවා ෆොටෝ එකක් බලද්දි ෆොටෝ එක පෙන්නනවා ඒ කියන්නේ ෆෝන් එක ඇතුලේ සකස් වෙච්ච දේ කොහොමත් මේක හරහා එළියට ලබා දීමක් සිද්ධ වෙනවා ෆෝන් එක ඇතුලේ සකස් වෙනවා සකස් වෙච්ච දේ අපිට මේ ෆෝන් එකේ හරි පරිගණකයේ හරි ටච් ස්ක්‍රීන් එක හරහා අපිට පෙන්නනවා අපි බලනවා ඒතර එක අවුට්පුට් එකක් අපි මොනවා හරි දෙයක් ओके टच करना नहीं तो फोटो का क्या होती है ये आना मेहटे आना फ्यूड पल्ले है आना ब्राउज़ कर दी अभी फेसबुक के आना ये हम दे में करने हैं कि लेन टच कर कर मैसेज या टाइप करना इधर मुकाद देनी अभी एली एंग मैं कर दिया ऐतुलत करना अभी मनो दापे एंगल लती है ऐतुलत करना संज्ञा उपदेश लबा देना मैंने मैं ऐप पे कोड क्लिक करा मुकाद देने ए ऐप पे को ओपन वेन फिर बस ए ऐप पे के तीन मैसेज तीन होना फ्यूड पल्ले हट कर कर बलना इधर मैके में मुकाद दे आदानी आख पे नवा अभी एंगल लती टच करना क्या नहीं ෆෝන් එකට දත්ත ආදානය කිරීමක් ෆෝන් එකේ ඒව පෙන්නනවා කියන්නේ ෆෝන් එකේ දත්ත ප්‍රතිදානය කිරීමක් සිද්ධ වෙනවා. ඒතර පොදේ ටච් ස්ක්‍රීන් එක කියන්නේ ආදාන සහ ප්‍රතිදාන දෙකම තියෙන උපාංගයක්. ඊට පස්සේ අපි කතා කරනවා ආචයන උපාංග කියන්නේ මොනවද කියලා. පොතේ ආචයන උපාංග කියන්නේ පරිගණකයේ තියෙන දත්ත තැම්පත් කරලා තියාගන්න පුළුවන් උපාංග. දැන් මම කියව මේ මොකද්ද? එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක්. බාහිර රොඩ තැටියක්. දැන් මේක ඇතුලේ ෆිල්ම්ස් තියෙනවා ගේම්ස් තියෙනවා එකේ වීඩියෝ තියෙනවා ඊට පස්සේ ෆොටෝස් තියෙනවා සොෆ්ට්වෙයා තියෙනවා ඊට පස්සේ ඩොකියුමන්ට්ස් තියෙනවා ඊට පස්සේ MP3 songs තියෙනවා ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා එතකොට මේක ආචයන උපාංගයක් දත්ත තැම්පත් කිරීමේ උපාංගයක් එතකොට මේක ඇතුලේ දත්ත තියාගෙන ඉන්න එකක් තමයි පුතේ සිද්ධ වෙන්නේ එතන මෙතනදී අපි කතා කරනවා හાર્ඩ් ඩිස්ක් ආචයන උපාංග ගණනට ගත්තම දුඩ තැටි දාවක හાર્ඩ් ඩිස්ක් වර්ග දෙකක් තියෙනවා මොකද්ද ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තර සහ බාහිර අභ්‍යන්තරයේව නැවත වර්ග තියෙනවා පුතේ ඒවා අපි ඉස්සරහට කතා කරන මොනවද වර්ග ඒ කියන්නේ අභ්‍යන්තර හાર્ඩ් ඩිස්ක් ගත්තම අභ්‍යන්තරයේව නැවත වර්ග දෙකකට බෙදෙනවා
මම ඉස්සරහට කියලා දෙන්නම් මොනවද මේ වර්ග දෙක කියලා දැනට මෙහෙම දෙකක් තියෙනවා කියලා දැනගන්න ඒ කියන්නේ පුතේ පරිගණකයේ ඇතුලේ අපේ සිස්ටම් යුනිට් එක ඇතුලේනේ අපි සම්බන්ධ කරන්නේ අපේ hard disk සිස්ටම් යුනිට් එක ඇතුලේ සම්බන්ධ කරන hard disk වර්ග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා එකක් HDD කියන වර්ගය hard disk drive කියන එක සහ තව තියෙනවා SSD කියලා hard SSD වර්ගයක් තියෙනවා ඒවත් ඔය M2 කියලා එහෙම තියෙනවා කටි අහලා ඇති ඊට අමතරව මෙන්න මේවා නැවත වර්ග 3ක් තියෙනවා දෙකක් තියෙනවා සරි එකක් SATA අනිත් එක ID කියලා ඔන්නම වර්ග වලට බෙදෙනවා මම ඉස්සරහට කියලා දෙන්නම් මේවා අතර තියෙන වෙනස මොකක්ද කියලා අපි මේ පාඩමේ ඉස්සරහට මෙන්න මේවා අතර වෙනස කතා කරනවා HDD කියන්නේ hard එකේ වර්ග වෙනස මොකද්ද SSD කියන hard එකේ වර්ග වෙනස මොකද්ද කියලා අපි ඉස්සරහට කතා කරනවා දැන් අලුතෙන් එන ලැප් වලට හැම එකෙම තියෙන්නේ මෙන්න මේ SSD කියන hard වර්ගයේ සාමාන්‍ය පුතේ දැන් මගේ පරිගණකේ ඔන්නෙන් නැහැ තප්පර 10ක් වගේ ඒ කියන්නේ මේ SSD එකක් අරහා අපේ පරිගණකයක් ක්‍රියාත්මක වෙද්දී වේගය සාමාන්‍ය පරිගණකයකට වැඩිය 10-15 ගුණයකින් ස්පීඩ් එක වැඩි වෙනවා හැබැයි ඔයාගේ පරිගණකේ තියෙන්නේ HDD වර්ගයකින් SATA හරි ID හරි hard එකක් නම් ඔයාගේ පරිගණකේ ඔන්නෙන් නැ විනාඩි 2 3ක් යනවා ඕකයි වෙනස පරිගණකයක් ඔන් වෙන්න යන වෙලාව වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් මෙන්න මේ සම්බන්ධ කරලා දෙන hard එක බලපානවා අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු මොකක්ද ඒව අතර තියෙන වෙනස මොනවද මේ HDD කියන්නේ මොනවද SSD කියන්නේ කියලා පාඩමේ ඉස්සරහට අපි කතා කරනවා ඊට පස්සේ ප්‍රකාශ දුඩ තැටි දාවක පුතේ ප්‍රකාශ තැටි දාවක කියන්නේ අපිට CD රීඩ් කරන්න තියෙන වෙනම ප්ලේ එකක් තියෙනවා ඒක හරහා අපිට පුළුවන් මොනවද ඔප්ටිකල් ඩිස්ක් කියන්නේ CD DVD Blu-ray ඔන්නෝයි වර්ගවලට අපි කියනවා ප්‍රකාශ තැටි දාවක ප්‍රකාශ තැටි කියලා කියනවා CD DVD Blu-ray කියන වර්ගය. ඒතර ඒවා සියල්ලම අයිති වෙන්නේ මේ ආචයන. අපි දැන් DVD ගණනලා බලන්නේ නැද්ද කඩෙන්? ඉස්සර ෆිල්ම් එහෙම ගණනලා බලනෝනේ. අන්න ඒ වගේ තමයි. අපි DVD එකක් වෙන්න පුළුවන්, CD වෙන්න පුළුවන්, Blu-ray කියන වර්ගයේ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් කියවන්න ගියා ඒකත් එක්කම වචන කියව ගන්න බැරි වුණා මට. hard disk එකේ RAM එකේ දෙකේම එකම කාර්යය නේද කරන්නේ? නෑ පුතේ. hard disk එකේ කරන කාර්යය වෙනස්, RAM එකේ කාර්යය වෙනස්. hard disk එකේ කරන්නේ පුතේ මොනවද? මේකේ අපේ films, games, data තැම්පත් කරලා තියාගන්නවා. හැබැයි RAM එක කියන්නේ තව එකක්. RAM එක කියන්නේ random access memory එකට. මේ පාඩමේ ඉස්සරහට RAM ගැනත් කතා කරනවා. RAM වර්ග තියෙනවා DDR 1 2 3 4 සහ SDR කියලා. RAM වර්ග තියෙනවා SDR සහ DDR කියලා වර්ග දෙකක් තියෙනවා ඒවා අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා RAM එකකින් වෙන්නේ පුතේ RAM එක කියන්නේ తాවකාලික මතකයක් හොඳට මතක තියාගන්න hard disk එකයි RAM එකයි කරන්නේ එකම කාර්යය නෙමෙයි ඒ හබු ප්‍රශ්නේ පුතේ වැරදි වාගේ answer එක තේරුම් ගන්න තියෙන විදිය hard එකයි RAM එකයි කියන්නේ දෙන්නේ hard එක කරන්නේ දීර්ඝකාලීන මතකයක් ඒ කියන්නේ එයාගේ මතකයේ ස්ථිරයි දැන් අපෙන් අහන මොනවද? ඔයාගෙන් අහනවා මං පුතේ ගිය අවුරුද්දේ දෙවෙනි මාසේ 4 වෙනිදා නිදහස් දවසේ වා මොනවද කෑවේ? මතක නැහැ මොනවද කෑවේ කියලා. පෙරේද කෑවේ මොනවද දවල්ට? ඒත් මතක නැහැ ගොඩක් අයට. ඒතර අපිට ඒ වගේ දේවල් අපේ මොලේ පුතේ මතකයේ වර්ග දෙකක් තියෙනවා. එකක් తాවකාලිකයි. අනිත් එක ස්ථිරයි. ඔයාගෙන් අහනවා ගෙදරට යන පාර කාටවත් අමතක වෙනවද? නෑ එහෙම අමතක වෙන්න නෑ එක්ක ඔයාලට පිස්සුවේ දෙන්න ඕනේ නැත්තම් පුතේ ඔයාලට කවදාවත් ඉස්කෝලේ ඇරලා යද්දි හිතන්නක එක පාඩේ ගෙදර යන පාර අමතක වෙනවනම් මොකද කරන්නේ ඔයාලට හෙන අවුල් නේද ගෙදර යන පාර දන්නේ කට්ටින් අහන මොකද මගේ ගෙදර යන පාර පුළුවන් ද කියන්න එහෙම කිය කිය යන්නේ නැහැ අපි ඒ හින්දා අපිට පුතේ ගෙදරට යන පාර ඔයාගේ නම කවුරු හරි නම අහනවා මං අහනවා නම මොකද්ද සර් නම මතක නැහැනි එහෙම කිය වෙන්නේ නැහැ අපිට ඒතර අපේ මොළයේ තියෙනවා తాවකාලික සහ ස්ථිර මතකය කියලා වර්ග දෙකක් අපිට වෙන හැම සිද්ධියම తాවකාලික මතකයට සහ ස්ථිර මතකයට බෙදිලා යන්නේ අපිට වැදගත්ම වෙන සිද්ධි අපේ මොළය ස්ථිර මතකේ තියාගන්නවා වැදගත් නැති හැමදාම කනවා ඒකින්ද හැමදාම කනේව ඔළුවේ මතක තියාගන්න ඕනේ ඒතුළු සමහරක් යාළුවෝ ඔයගේ එක වසර යාළුවෝ තාම මතක ඇති වට ආ එක වසර මට හිතුවා නඳුන් කියලා යාළුවෙක් කුසල් කියලා යාළුවෙක් කෂෙන් කියලා යාළුවෙක් හිටියා මට තාම මතකයි මොකද ඒව මගේ ස්ථිර මතකයට ගිහිල්ලා තියෙන්නේ හැබැයි ඒ අතර ඉන්නවා ඔයාට කවදාවත් ඒ යාළුවගේ මූණවත් මතක නැති මොකද ඔයා කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන් සමහර කට ඔයා එහා පන්ති හිටපු යාළුවෙක් වෙන්න පුළුවන් දැකලා තියෙනවා හැබැයි එයා කවුද කියලා මතක නැහැ වට ඒකට අපේ මොලේ తాවකාලික සහ ස්ථිර කියලා මතක දෙකක් තියෙනවා
පරිගණකෙත් එහෙම තමයි hard disk කියන්නේ අපේ ස්ථිර මතකයක් RAM එක කියන්නේ తాවකාලික මතකයක් ඒ කියන්නේ අපි ගේම් එකක් ගහද්දි පුතේ ගේම් එකට අදාළ දත්ත ටික දෙන්නේ hard එකේ ඒක తాවකාලිකව ලබා දෙනවා RAM එකට RAM එක හරහා තමයි ගේම් එක load වෙන්නේ RAM එකට කියන මොකද්ද මෙන්න මේකේ තියෙන දත්ත ටික ඔයා පොඩ්ඩක් තියාගන්න ඔයා ලබා දෙන්න පරිගණකයේ මොලේට CPU එකට ලබා දෙන්න කියන කාටද RAM එකට කියන්නේ මොකද hard එක හැමේට වැඩ කරන්නේ RAM එක ඊට වැඩිය වේගවත් කෙනෙක් පරිගණකයේ මොලේ ඊටත් වැඩිය වේගවත් කෙනෙක් එතකොට hard එකෙන් තියෙන data ටික RAM එකට ලබා දීලා RAM එක හරහා තමයි පුතේ මොලේට ලබා දෙන්නේ එතන ඔය ලබා දෙන ඇතරේ මේවල තව ඉන්නවා cache memory කියලා ඉන්නවා memory register කියලා ඉන්නවා තව මේක ඇතුලේ ලොකු ක්‍රියාවලියක් වෙලා තමයි පරිගණකයේ මොලේ වෙත දත්තය ලබා දීම සිද්ධ වෙන්නේ ඒව ගැන අපි ඉස්සරහ පන්තියේ ලොකු පන්ති වලට ගියාම කතා කරනවා දැනට පුතේ ඔයා මතක තියාගන්න hard එකයි RAM එකයි කියන්නේ දෙන්නේ ඒ දෙන්නගේ කාර්යයන් වර්ග දෙකයි RAM එකේ తాවකාලික මතකයක් current එක ගිය ගමන් RAM එකේ තියෙන දේවල් සියල්ලම මැකිලා යනවා පරිගණකේ ඕෆ් කරනොත් එක්කම RAM එකට කිසිම දෙයක් මතක නැහැ පරිගණකේ ඔන් වෙලා hard එක විසින් තමයි RAM එකට දත්ත ලබා දීම සිද්ධ වෙන්නේ පුතේ මං කිව්ව දේ පැහැදිලිද ඔව් සර් ඔව් සර් හරි ඊට පස්සේ පුතේ තියෙනවා සැනලිදාවක ෆ්ලෑෂ් ඩ්‍රයිව් ලංකාවේ ගොඩාක් වෙලාවට අපි කියන්නේ මොකද්ද පෙන් ඩ්‍රයිව් එක කියලා කියන්නේ පෙන් ඩ්‍රයිව් කියන එක හරිම වචනයක් නෙමෙයි ආසියානු රටවල් වල තමයි අපි පෙන් ඩ්‍රයිව් කියලා පාවිච්චි කරන්නේ හැබැයි ඕක විදේශිකයෝ ඔය අපි සුද්ධෝ කියලා කියන්නේ නේද ඉංග්‍රීසි ජාතිකයෝ ඕකට කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියලා ඒක තමයි පුතේ හරිම නම සැනලිදාවකය පෙන් ඩ්‍රයිව් කියන්නේ පෑන් දාවකය කියනවට වැඩිය හරිම නම තමයි ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියන එක ඊට පස්සේ තියෙනවා එකෙක් කරන්න මොනවද අපි දත්ත තැම්පත් කරන් යනවා නේද ඔයාලට ෆිල්ම් එකක් ගන්න ඕන නම් ට්‍රක් ගාලා යාළුවට දෙනවා මචං පෙන් එක මෙන්න මේ ෆිල්ම් එකක් දාලා දියන්ගුනේ එහෙම දින ට්‍රක් ගාලා මොකද කරන්නේ ෆිල්ම් එකක් දා ගන්නවා කොහොමනේ ළමයි කතා කරන්නේ ස්කෝලේ හොරෙන් සෞඛ්‍ය දාන් එනවා යාළුවට දෙනවා යාළුවා මාරු කරන් ගිහිල්ලා ආ ඊළඟ දවසේදී ෆිල්ම් එකක් දාලා දෙනවා ඊට පස්සේ තියෙනවා චුම්බක පටි දාවක පෙන් එකක් කරන්නේ මොකද පුතේ හાર્ඩ් එක කරන වැඩේමද පෙන් එකක් කරන්නේ ඔව් පුතේ හાર્ඩ් එක කරන වැඩේම තමයි කරන්නේ හැබැයි ඒකේ තාක්ෂණ දෙකක් තියෙන්නේ පෙන් එකක් අයිති වෙන්නේ පුතේ මෙන්න මේ SSD කියන කැටගරි එකට පෙන් ඩ්‍රයිව් එක අයිති වෙන්නේ මෙන්න මේ පැත්තට හાર્ඩ් වර්ගයක් තමයි හાર્ඩ් වර්ගයක් කියන්නේ බෑ පුතේ ඒකේදී තාක්ෂණය SSD ඒ කියන්නේ පුතේ මේ වර්ග දෙකේ වෙනස තමයි මේක සොලිඩ් ස්ටැටික් ඩ්‍රයිව් කියන ඒවා ඒ කියන්නේ මේකේ තියෙන්නේ ඝන තත්වය ඒ කියන්නේ පුතේ මේක ගත්තොත් අපේ පෙන් එකක් ඇතුලේ CD එකක් කරගෙන දැකලා තියෙනවද කවදාවත් නැහැ මෙන්න මේ SSD කියන වර්ගයව හැදලා තියෙන්නේ සර්කිට් එකකින් බෝඩ් එකක් තියෙන්නේ සර්කිට් බෝඩ් එකක් හැබැයි මෙන්න මේ HDD කියන hard හැදලා තියෙන්නේ මේ ඇතුලේ පුතේ කරකිනවා CD වගේ round જાතියක් දැන් මේක ඇතුලෙත් මේක අයිති වෙන්නේ HDD කියන hard වර්ගයට එතකොට පුතේ මේක ඇතුලේ තියෙනවා CD 33ක් විතර තියෙනවා ඒව වේගෙන් කරකිනවා තප්පරයකට sorry විනාඩියකට වට 5600 ඉඳන් 8000 ගණනක් යනකම් කරගෙන විනාඩියකට වට 5600ක් විතර කරගෙන ඔකෙතුලේ දින CD පුංචි පුංචි CD ටිකක් තියෙනවා. ඒතර ඒව කරගෙන මෙන්න මේ HDD කියන ඒවා. HDD කියන්නේ hard disk drive. Hard disk drive. ඒතර ඒක ඇතුලේ තියෙන CD වගේ තැටි ජාතියක්. ඒව කරගෙනවා. හැබැයි SSD කියන්නේ සර්කිට් වලින් හදිච්ච ඒවා. සර්කිට් එකක් කරගෙන දෙයක් නැහැ. ඒකින්ද මේවා වේගවත් එතකොට පුතේ පෙන් ඩ්‍රයිව් එකත් අයිති වෙන්නේ SSD කියන කැටගරියට. හැබැයි SSD කියන කැටගරියට අයිති වෙන පෙන් එක hard එකක් කියලා කියන්නේ නැහැ අපි. පෙන් එක අයිති වෙන්නේ storage device එකක් විදිහට. ඒ කියන්නේ ආචයන උපාංගයක් විදිහට storage device එකක්. ඒකෙදි වෙන්නේ මේ hard එක වගේම අපිට දත්ත තියන් ඉන්න පුළුවන්. හැබැයි අපිට ඒක එහෙ මෙහෙ අරන් යන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒතර ඒක hard එකක් නෙමෙයි පුතේ. කවදාවත් භාගෙට ලියන්න එපා පෙන් එක යනු hard එකක් කියලා. පෙන් එක කියන්නේ ආචයන උපාංගයක් කියලා ලිව්වොත් හරි පෙන් එක යනු hard එකක් කියලා ලිව්වොත් වැරදි. hard එකනොත් කරන්නේ දත්ත තියන් ඉන්න එක තමයි. හැබැයි ඒකට අපි hard කියලා කියනවා. පෙන් එකක් කරන්නේ දත්ත තියන් ඉන්න එක තමයි. ඒකට අපි කියනවා flash drive නැත්නම් ආචයන උපාංගයක් කියලා කියනවා. මේ දෙක අතර වෙනස තේරුම් ගන්න. තව මොනවද ගැටලු තියෙනවද පුතේ? නැහැ. චුම්බක පටි දාවක මැග්නටික් ටේප් කියන එක දැන් වර්තමානයේ භාවිතයෙන් ඉතාමත්
ඉවත් වෙලා ගිහිලා තියෙනවා. ඔකට පොඩි කාලේ සෙල්ලම් කරලා දිනොත් දැන් නැහැ. මන්නම් පොඩි කාලේ දැන් අවුරුදු 10කට 12කට විතර කලින් ඕවා භාවිතා කරලා තියෙනවා. ඒ ගස් වල එහෙම උඩින් අපි යවන්නේ අර CD එහෙම කඩලා ලොකු පටියක ඔතලා දිනන දැකලා දිනවනේ ළමයි. ඔය කැසට් CD තියෙන්නේ. ඔව්. ඒ වර මැද පටියක් තියෙනවා කළු පාට. ඒ ටේප් එකක් තියෙනවා දිගට ඔතලා ගස් උඩින් එහෙම යවන්න පුළුවන් දිග ඇරලා. උතුර ගෙදරින් එහෙම අම්මගෙන් බැලුම් අහන්න පුළුවන් මොකද? ඉදලේ පැටිලා හැමතැනම තියෙනවා කියලා නේද? ඒතර ඒවා අපි පොඩි කාලේ ඒවලින් සෙල්ලනොත් කරා. මොකද කැසට් CD වල ඔන්න ඔය පටි තිබ්බා. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී කැසට් CD වෙනුවට අපි භාවිතා කරන මොනද? එක්ක pen drive එක නැත්තම් CD, DVD වගේ ඒවා තමයි අපි භාවිතා කරන්නේ. ඒතර මේ චුම්බක පටි දාවක කියන්නේ ඒ වගේ ඒවා. ඉස්සර තිබ්බ පොතේ තව deck කියලා જાතියක්. ඒවට දානවා ලොකු CD එකක් දානවා. අර කැසට් CD එක වගේම තමයි ඒක ප්‍රමාණය විශාලයි. ඒතර මහත වැඩි. අර දැන් කැසට් CD එක නම් හීනි පටියක් තියෙන්නේ. අර ඊට වැඩිය මහත පටියක් තියෙන එකක් තියෙනවා. ඒ වගේම දැනටත් භාවිතා වෙනවා ෆිල්ම් හෝල් වල සමහරක් ෆිල්ම් හෝල් වල තාම භාවිතා වෙන්නේ ඔන්න ඔය චුම්බක පටි දාවක ලොකු තැටියක් තියෙනවා ඒ තැටියට තමයි ඒක දාන්නේ ඒක හරහා තමයි අපිට ෆිල්ම් එක බලන්න පුළුවන් වෙන්නේ අලුතෙන් වෙන ෆිල්ම් හෝල් වල විතරයි ඔය 3D ප්‍රොජෙක්ටර් වගේ ඒවා පාවිච්චි වෙන්නේ පරණ ෆිල්ම් හෝල් වල නම් භාවිතා වෙන්නේ තාම චුම්බක පටි දාවක පුතේ හරි අපි මෙතනින් පස්සේ පුතේ අපි යනවා පිරිවිතර හඳුනා ගැනීමට. ඒ කියන්නේ පිරිවිතරයක් කියන්නේ මොකක් හරි භාණ්ඩයකට තියෙන ගුණාත්මක ලක්ෂණයක්. දැන් උදාහරණයක් පෙන්නන මොකද්ද? අභ්‍යාස පොතක් ගත්තොත් ඒකට තියෙනවා දිග, පළල, පිටු ගාණ, කොළයක ඝනකම, වර්ගය. අපි දන්නවා කඩේට ගිහින් ඉල්ලන මොකද්ද? මට දෙන්න ඇට්ලස් පිටු 80 පොතක්, පිටු 120 පොතක්. ඔය අතුර කෙලින්ම කියනවා ඇට්ලස් පොත ඔයා දන්නවා මේකේ පිටුවේ ඝනකම හොඳයි. මෙන්න මේ CR පොතක් අපි ඉල්ලන්නේ එක්සයිස් පොත් CR පොත් ඊට පස්සේ ඒකේ පිටු මෙන්න මෙච්චරක් තියෙනවා කොලේ ගණකම් මෙච්චරක් තියෙනවා තනි රෝල්ද හොට රෝල්ද අපි ඒ පිරිවිතර කියලා තමයි අපි ඉල්ලන්නේ දැන් අපි ෆෝන් නැමෙල දී ගන්න ගියාම කියන මොකද අයියේ මට Samsung ෆෝන් එකක් දෙන්න මට ඒකේ 4GB RAM එකක් තියෙනවානේ ස්ටෝරේජ් එක තියෙනවානේ 64GB වත් තියෙනවානේ ඊට පස්සේ ආනෝ ඩිස්ප්ලේ එක කොහොමද බලන්නේ සුපර් ඇමලෝඩ් තියෙන එකක් තියෙනවා නම් හොඳයි අපි හැම ගිහිල්ලා කියනවා නේද එතකොට අපි මොනවා හරි දෙයක් ඉල්ලද්දී ඒකේ පිරිවිතර වලින් තමයි අපි කියන්නේ. දැන් අපි සපත්තු දෙකක් ගන්න කියොත් කියන මොකද්ද? අයියේ මට DSi සපත්තු දෙකක් දෙන්න. සයිස් එක 6. අඩිය මහපු එකක් ඕනේ. අලෝපු ඒව එපා. ආ අපි ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඒක ලෙදර් වෙන්න ඕනේ. අර නිකන් ලෝකල් ලෙදර් නම් එපා. ඔරිජිනල් ලෙදර් එකක් මට ඕනේ. ආ ඒතකොට අපි කියනවා මේ සපත්තු වල අදාළ පිරිවිතර. ඒ වගේම අපේ පරිගණකයක් ගද්දී පරිගණකයට අදාළවත් පුතේ පිරිවිතර තියෙනවා. අපි ගිහිල්ලා කඩෙන් ඉල්ලන මොකද්ද? මට ওই කොරියන් ඉම්පෝට් කරපු ජරාවල් නම් එපා. මට ඕනේ හොඳ MSI කම්පියුටර් එකක්. නැත්නම් Asus එකක් ඕනේ මට. ඔය කොරියන් වලින් ඉම්පෝට් ආනයනය කරන ලද පරිගණක ඕන තරම් තියෙනවනේ අඩුවට. මට එහෙම ඒව එපා. මට ඕනේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් පාවිච්චි කරපු නැති පරිගණකයක් හදාගන්න. මට MSI motherboard එකකට දාලා දෙන්න Ryzen හොඳ ප්‍රොසෙසර් එකක් මට RAM එක තියෙනවානේ 32GB වත් තියෙනවානේ මම මොකද editing වලට යන්නේ මට VGA කාඩ් එක තියෙනවානේ RTX එකක් දාලා දෙන්න අනිවාර්යෙන්ම GTX අත් එපා මට RTX දෙන්න 103ක් ගියත් කමන්නේ හොඳ VGA එකක් දාලා දෙන්න ඊට පස්සේ කියනවා ඒ වගේම මට මේකේ ලස්සන කේසින් එකක් ඕනේ පාට පාට ලයිට් පත් වෙන හැම පැත්තෙම වීදුරු වලින් හදපු කේසින් එකක් දාලා දෙන්න ඊට පස්සේ කියනවා මොකද මට මේ වීදුරුවෙන් හයි කරපු එකට ලස්සන ෆෑන් සෙට් එකක් ඕනේ RGB කලර් තියෙන. ඒතර අපි ගිහිල්ලා ඉල්ලන්නේ පුතේ ওই විදියට. පරිගණකයක් අපි මිලදී ගද්දි අපි ඒකේ පිරිවිතර කියනවා. චුම්බක පටි දාවකයක් පෙන්වන්නද? ආ හරි පුතේ පෙන්වන්න මම ඔයාට අවස්ථාව දෙන්නම්. හරි. පෙන්වන්න එහෙම පෙන්වන්න දිනවනවා. आवेदन को दे पढ़ने मांगो या अब स्पॉटलाइट दाने का हाँ रे मैं देने को दे ये वाले का तमाई वो ये इस तरह आपको कैमरा वाला तीन ना चुंबक पार्टी दावे के आक इतने वो कैमरा वाले आप इगात तरफ से फोटो एक वादी ने ओके ओके वादी ने इन्वर्स है ला फोटो एक खालो से दुमार वेला वादी ने पुताला
මට මතක අපේ ගෙදර චූටි කාලේ මම පාවිච්චි කරා කැමරාවක් ඔය අම්මලා එහෙම තිබ්බ ගෙදර තිබ්බ එක. ඒ කැමරාවේ ෆිල්ම් රෝල් එක විදියට දාන්නේ ඕක තමයි. අපි ෆොටෝ එකක් ගත්තට පස්සේ පොතේ ඕකේ කොටුවක් ඇතුලේ තමයි අපේ ෆොටෝ එක වදින්නේ. ඊට පස්සේ ඔය පටි ඔය දැන් පෙන්නපු පටිය ගිහිල්ලා අපි ලබා දෙන්න ඕනේ ස්ටුඩියෝ එකට. ඊට පස්සේ ඒ කට්ටිය ළඟ තියෙන වෙනම කළුවර කරපු කාමරයක්. ඒ කාමරය ඇතුලේ තියෙන වතුර එකක් තියෙනවා. ඒ වතුර එකට ඕක ඔබලා මොකක් හරි ක්‍රමයක් තියෙන මන්නම් දන්නේ නැහැ. මම පොඩි කාලේ මලන් හිටියා මං ඔය අපේ අයිය කෙනෙක් කරා එයා තමයි එක් කරන්නේ මොකක් දෙකක් කරලා ඒ පින්තූරේ කොහොම හරි ලබා ගැනීමක් සිද්ධ කරනවා අවසානයේ ෆොටෝ එක විදියට ඔව් එහෙම තමයි පේන්නේ පුතේ ඒක ෆොටෝ ඇතුලේ තමයි පේන්නේ ඒක අපිට පොඩ්ඩක් උඩට ඇල්ලුවට පස්සේ ඉන්වර්ස් වෙලා පේනවා අපි ඒකට කියන්නේ ඉන්වර්ස් වෙලා පේනවා කියලා ඒ කියන්නේ කළු තියෙන තැන් වලට සුදු විදියටත් සුදු තියෙන පසුදු බිම් වලට කළු විදියටත් තමයි ඒකේ ෆොටෝ එක වදින්නේ ආලෝකය ඉන්වර්ස් වෙලා තමයි පේන්නේ. හරි අපි යමු ඊළඟ කොටසට. පොතේ මුලින්ම පිරිවිසරයක් කියන්නේ මොකද්ද කියලා ලියාගන්න. යට උදාහරණ නම් ඕනේ. උදාහරණ ඕනනම් දිග පළල වගේ පුංචි දෙයක් ලියාගන්න. අනිත් එක නම් ඕනේ. අතර දෙනෙක් විතර ලියලා ඉවරයි පුතේ නිතර ටිකමන් ලියන්න ඖෂධ කොට කොට පේන්නේ නැහනේ නසෝ ශීවා ඖෂධ මට ඔයක් කෙනෙක් පැහැදිලි නැහනේ පුතේ මොකද්ද කියන්නේ මට ඒක තේරුන්නේ නැහැ පුතේ දැන් ආරිස හා හා හරි පුතේ ළමයි මේක ලියාගෙන ඉවරයි නේද හැමෝම මේ වගේම තමයි පුතේ පරිගණකයක්. දැන් මෙතන පොතක් තමයි අපි උදාහරණයට අරන් දෙන්නේ නේද? ඔව් දැන් අභ්‍යාස පොතක ගත්තොත් ඒකේ දිග 110 mm පළල 148 mm. දැන් චිත්‍ර පොතක ගත්තොත් ඒකේ තියෙන ආකාරය වෙනස්. චිත්‍ර පොතක් තියෙන්නේ ගොඩක් වෙලාවට ලෑන්ඩ්ස්කේප් අතර. දැන් අභ්‍යාස පොතක් තියෙන්නේ පෝට්‍රේට් අතර. ඒතුළ ඒක පැති දෙකකට තියෙන එකක් කෙලින් අතර සහ අනිත් එක හරස් අතර. එතන පිටු ගාන කොලේ ඝනකම ඒවා වෙනස් වෙනවා චිත්‍ර පොතකේද පොඩ්ඩක් කොලේ ඝනකම වැඩි වෙන්න ඕනේ දැන් අපි අභ්‍යාස පොතක් ගත්තොත් ඒක තනි රූල් හෝ කොටු රූල් වෙන්න ඕනේ හැබැයි චිත්‍ර පොතක රූල් නැති ඒවා තමයි තියෙන්නේ හිස් නිකන් A4 වල වගේ තමයි තියෙන්නේ ඒකේ ඝනකම වැඩි ඒ වගේ තමයි පුතේ පරිගණකයක් මිලදී ගද්දි එක එක පරිගණක වර්ග තියෙනවා සමහර පරිගණක රුපියල් 15000යි 20000යි එතන 15000යි 20000යි කරන පරිගණකයේදී අපිට
අපිට පුතේ 15000ට ගන්න පරිගණකෙන් අපිට ලෝකේ තියෙන ඕනම ගේම් එකක් ගහන්න බෑනේ. අපි ඒ දේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ සමහර ළමයි හිතනවා පරිගණකේ ගාණ වැඩක් නෑ හැම එකක්ම එකයි කියලා. එහෙම එකක් නෑ පුතේ. පරිගණකේ මුදලත් එක්ක තීරණය වෙනවා පරිගණකේ තියෙන පිරිවිතරවල ප්‍රමාණය. ඒ කියන්නේ ඔයා ලක්ෂ 10ක් වියදම් කරලා ගන්න පරිගණකයයි 20000ක් වියදම් කරලා පරිගණකයක් ගත්තොත් ඒ දෙක වර්ග දෙකක් කරන්න පුළුවන් හැකියාවන් දෙකක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ එකම දේ හැඩේ එක වුණත් ඒකේ තියෙන ඇතුලේ පාර්ට්ස් වෙනස් වෙද්දී කරන්න පුළුවන් කාර්ය වෙනස් වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. අපි දැන් මේව ගැන ඉස්සරහට හැමිට එක කොටසෙන් කොටස කතා කරන්න යන්නේ. මොනවද මේව ඇතුලේ තියෙන්නේ කියලා. හරි. අපි අමුහුතේ අලුත් මාතෘකාවට පරිගණකයේ සහ එහි පරයන්ත උපාංග වල මූලික පිරිවිතර. දැන් මේ පරිගණකයේ දෙන කොටස් ගැන කතා කරන්න යන්නේ. පරිගණකයේ සහ එහි පරයන්ත උපාංග වල මූලික පිරිවිතර. පරිගණකයේ සහ එහි පරයාන්ත උපාංගවල මූලික පිරිවිතර. ඉක්මනට ලියාගන්න පුතේ මාතෘකාව. කෝල් එකක් විනාඩියක් එකයි පොඩ්ඩක් පරක්කුනේ. අපි චූටි වීඩියෝයක් තියෙනවා. මම මේ වීඩියෝ එක පෙන්නලා ඊටු ටික පැහැදිලි කරන්නම්. අයි මේක පෙන්වන්න කියලා පස්සේ කියන්න. මේ වීඩියෝ එක බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. පුතේ ෂෙයා වෙලා තියෙන වීඩියෝ එක. ඔව් සර්. I'm reaching out, but all I feel is hollow. I wanna make you work, but all I do is make you worse. The truth is a damn hard pill to swallow.
මුලින්ම හොඳට එක එක ධාතු දාලා කලවම් කරනවා ඒක උණු වෙනවා රත් වෙලා ඊට පස්සේ වෙන මලේ එකක් විදිහට ගිහිල්ලා ඒක කැපිලා නේද අවසානට ඒක නැවත පැකින් වෙන දක්වා ලොකු ක්‍රියාවලියක් වෙනවා එදිරුපතේ පරිගණකයේත් මේ දත්ත කියන දේවල් එකපාර හැදෙන්නේ නැහැ පරිගණකයේ දත්ත හදන්න කෙනෙක් ඉන්නවා කවුද මේ පරිගණකයේ දත්ත ටික හදනව ඇත්තේ කවුද ඒක කරන්නේ පරිගණකයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය කරන කෙනෙක් ඉන්නෝ ඒ ක්‍රියාවලිය උනා වගේම මොකක්ද යාගේ නම කාටද කියන්න පුළුවන් සෙන්ටර් ප්‍රොසෙසින් පොඩි පොඩියෙන් සවුන්ඩ් එක මම අඩු කරලා දෙන්න මට ඇහෙන්නේ නැහැ කියන එක ඉතින් මම වැඩි කරනවා හරි දැන් කියන්න මොකද්ද නම කවුද කරන්නේ ක්‍රියාවලිය view මොකද්ද ඔෂද කිව්වේ CPU CPU අන්න හරි ඒක තමයි වචනේ අපේ පරිගණකයේ CPU කියන කොටස තමයි පුතේ පරිගණකයේ සැකසීම් කරන්නේ processing නෑ පරිශීලක නෙමෙයි පුතේ දෙය කරන්නේ පරිශීලක වැරදි CPU තමයි පරිගණකයේ දත්ත සහ උපදෙස් සැකසීම සිද්ධ කරන්නේ ඒ කියන්නේ පරිගණකයේ හදද්දී මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අපි මෙයාට කියනවා තව නමක් processor එක කියලා කියනවා processor කියලා කියන්නේ සිංහලෙන් කියනවා මෙයාට මධ්‍ය සැකසුම් ඒකකය මැද සැකසුම් මේකකය නැත්නම් අපි කියනවා පරිගණකයේ මොළය කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් central processing unit. ඒකට තමයි අපි CPU කියලා කියන්නේ. අපි දැන් මුලින්ම පරිගණකයක් ගැන ඉගෙන ගද්දී අපි ඉගෙන ගන්න යන්නේ පරිගණකයේ තියෙන වැදගත්ම කොටසක් වෙන මැද සැකසුම් ඒකකය ගැන. අපි ලියාගම් මාතෘකාව මැද සැකසුම් ඒකකය. මේක පුතේ ගොඩාක් දේවල් තියෙන මැද සැකසුම් ඒකකය ගැන ඉගෙන ගන්න. අපි ඉස්සෙල්ලා ලියාගමු මාතෘකාව CPU නැත්නම් processor එක පුතේ මෙතන ලියා ගන්න CPU කියලාත් ලියන්න
ආක තියෙන යට තියෙනවා මේ මධ්‍ය සැකසුම් මේකකයේ CPU ලෙස හඳුන්වයි කියලා. අය අමුතෙන් ලියන්න ඕනේ. ওই වාක්‍ය දෙක ලියා ගන්න ප්‍රධාන මාතෘකාව තමයි සකසණය ප්‍රොසෙසර්. ළමයි ෂෙයා වෙලානේ තියෙන්නේ. ඔසක් හොද. පන් ලියා ගන්නු දෙවක. අපි යමු එතනින් පස්සේ කොටසට පුතේ සකසණය තියෙන්නේ කොහෙද කියලා අහනවා අපි කවුරු හරි අපි දැනගන්න ඕනේ මෙන්න මෙතනයි තියෙන්නේ කියලා කවුරු හරි අහපු ගමන් කියන්න ඕනේ පුතේ සකසණය තියෙන්නේ පරිගණක ඇතුලේ කියලා කිව්වොත් වැරදි අපි මේ කළු පාට අන්න හරි මදර්බෝඩ් එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ මදර්බෝඩ් එක උඩින් සම්බන්ධ කරලා තියෙන්නේ ඒ කියන්නේ පුතේ අපි මෙන්න මේ කොටසට කියන මොකද්ද සිස්ටම් යුනිට් එක අර පරිගණකේ තියෙන ලොකු බොක්ස් එක වගේ එකට කියන්නේ අපි සිස්ටම් යුනිට් එක एक पाट अभी मेन मे कोटस बलू अब अपे पेनोद तीन की सीपीयू कुतन तीन एक्ति मे रूपे कुतन तीन एक्ति सीपीयू कुतना हितने अन्नहारी मेन मे फैन के अट पेन अणि एक् उपकरण हई कल तीन मेकट अमो हई कल तीन हिंदो कुते සාමාන්‍ය වතුර උණු කරනවට ඇඩිය රත් වීමක් සිද්ධ වෙනවා. ඒකින්ද ඔකට වෙනම යකඩෙන් හයි කරලා දෙනවා. ඔකේ තියෙන පුතේ ලෝහ වර්ග දෙකක්. සින්ක් කියන ලෝහය සහ තඹ කියන ලෝහය ගුලියක් එකතු කරලා උතනට හයි කරලා තියෙනවා. ඔන්න ඕක හයි කරලා තියෙන්නේ පරිගණකයේ මේ CPU එක ගොඩක් රත් වෙනින්ද. එතන පුතේ ඔක හයි කරද්දී අපිට මෙන්න මේ දේ ඕන වෙනවා. මෙන්න මේ දේ ඕන වෙනවා. මොනවද පුතේ මේ? කාටද කියන්න පුළුවන්? මේවල මොනවද තියෙන්නේ මොනවද වෙන්නේද මේ තේනවද දැන්නේ මේක ගහලා තියෙනව නමක් දැකලා තියෙනවද මේ දේ පේනවද නම මේ මොකද්ද පුතේ මේ ඊතර්නෙට් කියලා නම් පේනව සර් ඔව් මේක තියෙනව පුතේ තර්මල් පේස්ට් කියලා මේක පුංචි पेस्ट पड़ी पेस्ट सिंगलें पेस्ट दिता सिमेंती तटाण सिमेंती कवगाड़ोला पेस्ट एवगे अर अर फैन हई कल तीन हिट सिंक उपकरण लोक एखड कुटिया तीन एखड कुटिया अपे प्रोसेसर इकट एलवेनोने प्रोसेसर अरक उड़ा मेन मेके चूटी दीयर या गणक दीयर याणक दीयर यामय अभी अरक तीयानी हिट सिंक तमय मे दलवे अरक तीन उष्णते मेक ताप परिवार मेक हरहापे गमन कर समहर क्लो तीन तापे उड़ा तीन मेकेमने मेकहरा हट तापे गमन की सिद्धवेनवा यूट मे लोह देख इकट एलवेनवा एलुना दी अपे प्रोसेसर रश्मे सीपीयु रश्मे अरे अखडी उखड़ तम फैन खाई कल दी फैन दी यटती रश्मे उरागन उलट यदल वीसी करना यूम क्रियावलिया परगणक सिद्धवेनवा पुदे इलांग दवासी मंग लबे गड गि मे पाड़ मे तुट कर अपट उपकरण मैं अतिया पट्टी पेन्न पेन्न कथा करना
රූපවලින් දකින්නට ready එක තමයි සාර්ථකම ක්‍රමය. ඊළඟ දවසේ පාඩම මම ලැබ් එකේ ඉඳන් කරන්න. මොකද ඒතර ඔක්කොම කැලරි ටික තියෙනවා. මට මෙතනින් පස්සේ තියෙන්නේ පරිගණකයේ තියෙන කොටස් ගැන කතා කරන්න. අපි කොටසෙන් කොටස කතා කරගෙන යමු ඊට පස්සේ. එහෙනම් ළමයි අපි අද කොටස මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ අපි සිස්ටම් යුනිට් එකේ තියෙන හැම කැලලම්ම පියවරෙන් පියවර කතා කරගෙන යනවා. ඉදිරිය කටට පුළුවන් පරිගණකයේ තියෙන සියලු කොටස් ටික ගැන කතා කරගෙන යන්න. CPU එකේ රත්තරන් තියනද? ඔව් පුතේ රත්තරන් ආලේප කරලා තියෙනවා ඇතුලේ. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. CPU ගලවලා 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 ලොකු ප්‍රමාණයක් එකට එකතු කරොත් ඔයාලට රත්තරන් ටිකක් හොයාගන්න පුළුවන්. රත්තරන් නිසාරණය කරන්න ඕනේ. අර වෙනම තියෙනවනේ විද්‍යා පරීක්ෂණ තියෙනනේ. අර CPU එක වතුරට දාලා ඒ වෙනම ද්‍රාවණයකට දාලා රත්තරන් ටික වෙනම නිසාරණය කරලා ඔයාලට ගන්න පුළුවන්. එහෙම කරන්න නම් ඔයාලට CPU විශාල සංඛ්‍යාවක් එකට එකතු කරලා ගලවලා ගන්න ඕනේ. එකකින් මහා ලොකු ප්‍රමාණයක් නෑ. එකක චූටි ප්‍රමාණයක් තියෙන පුතේ. දශම ගණන් තියෙන්නේ විකුණන්න ඕන බැරි තරම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. CPU ගොඩාක් අරගෙන තමයි රත්තරන් තිනේවා නිස්සාරණය කරලා ගන්න වෙන්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඔයාලට CPU ලොකු ප්‍රමාණයක් හොයා ගන්න වෙනවා. එහෙම හොයන්න නම් ඒක ලේසි වැඩක් නෙමෙයි. නේද? එහෙම ගන්න ඕන නම් පුතේ අපේ ලංකාවේ අය ඉන්නව මොකද්ද? ගංගාවල තියෙන පස් වලට යටින් රත්තරන් තියෙනවා ලංකාවේ. ඒ රත්තරන් නිස්සාරණය කරන්න පුළුවන් වැලි වලින් රත්තරන් නිස්සාරණය කරලා ගන්න පුළුවන් මැෂින් හදපු අය ඉන්නවා ලංකාවේ. හැබැයි රජයෙන් ඒවට අවසරය දෙන්නේ නැහැ. මොකද මේ රටවල් දියුණු වෙනවට කැමති නැහැ කවදාවත් එහෙමයි. මොකද රටවටේම තියෙන මොනවද? රටම දියුණු කරන්න පුළුවන් තරම් ඛනිජ තෙල් තියෙනවා. මේ යක්කු කාලකන්නේ නාස්ති කරන සල්ලි ඒවලට යොදවලා ආයෝජනය කරොත් මේ රට දියුණු කරන්න පුළුවන් ලෝකේ හොඳම රටක් බවට විදේශයෝ ගෙන්නන්න. ඒ කියන්නේ විදේශ ජාතීන් ගෙන්න ගන්න කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. මොකද මේ රටේ පුතේ විදේශ විනිමය ගන්න තියෙන ලොකුම අවස්ථාව තමයි ලෝකයේ අංක එකේ රටක් මේක. විදේශය ඒ කියන්නේ හැම වෙලාවෙම එක එක නිවුස් පේපර්ස් වල යනවා පිට රටවල ලංකාව තමයි සංචාරය කරන්න තියෙන හොඳම රටවල් වලින්. රටවල් පහ අතර රටවල් තුන අතර රටවල් හොඳම රට එහෙම කිය කියනවා. හැබැයි මේ ඉන්න කාලකන්ණ දේශපාලඥයෝ මේ දෙයට ඉඩ දෙන්නේ නැහැ. මේක දිනුනොත් උන්ට වෙන දේ තේරෙන හින්දා හැමෝම කැමති මොකද්ද? කට්ටියක් ඉහළ පෙළේ ඉන්නයි අනිත් කට්ටිය පහළ පෙළේ ඉන්නයි තමයි කැමති. මොකද සිංගප්පූරුව වගේ රටවල් හැදුවේ ලංකාව දිහා බලාගෙන. සිංගප්පූරුවේ ජනාධිපති ඇවිල්ලා කියලා ගියා කවද හරි අපේ රට ලංකාව වගේ හදනවා කියලා. හැබැයි දැන් ලංකාවට වෙලා දින දේ පේනවනේ. අර සුද්ධ හිටියා නම් හොඳයි පුතේ ඇත්තටම. මොකද ඒ කාලේ අපේ පාරවල් වල ගියේ බෙන්ස් කාර් සුද්ධ හදපු ට්‍රේන් එකේ තමයි අපි තාම යන්නේ. ඒ පාරවල් මේ විදිහටමයි 1970 න් පස්සේ මේ රට බාරගත්ත කට්ටිය මොකද කරේ? ඒ කාලේ පුතේ ලංකාවේ තිබ්බේ විදේශ විනිමය අතිරික්ත කියන දේ. දැන් අපිට සල්ලිත් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ සුද්ධ පාලනය කර කාලේ ලංකාවේ ඉතුරු වෙන සල්ලි තමයි පිටරට තරංග ගිහිල්ලා ඒ කට්ටියගේ විදේශ විනිමය පියවා ගත්තේ. දැන් ඒවා ඔක්කොම අනිත් පැත්ත ගහලා තියෙනවා. ඒක ගැන මම වැඩි කතා කරන්න යන්නේ. ඒක හින්දා දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ පුතේ. ලංකාවේ ඉස්සරහට අපිට අනාගතයක් නැති කරලා තියෙනවා මේ යක්කු ටික ඔක්කොම එකතු වෙලා. එක පක්ෂයක් කන්නේ හොඳයි කියන්නේ. ඔක්කොම ඉන්නේ ඒ කට්ටියගේ සාක්කු ටික පුරව ගන්න විතරයි. ඒක හින්දා අනාගතයේදී අම්මලා තාත්තලාත් එක්ක හොඳ තීරණ ගන්න දේශපාලඥයෝ පත් කරද්දී තක්කඩි හොරුන්ට ඡන්ද දෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක් කොහොම හරි ගමෙන් යවන්න ඒ මිනිස්සෙට ඡන්ද දෙන්න. හරි. එහෙනම් ළමයි අපි අද කොටස මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසෙත් හරියටම රෑ 4 5 දින පුතේ ඔය කට්ටිය යාළුවෙට කියන්න. මොකද මේ පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ මම ඔය කට්ටියට. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒකෙන්ද යාළුවට අනිවාර්යයෙන්ම පණිවිඩයක් යවන්න කලින් වීඩියෝ ටිකක් බලන්න පුළුවන් යාළුවට. එතකොට ඊට පස්සේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියන්න. එහෙනම් ළමයි හැමෝටම good night. අයිබෝන් ළමයි. Good night sir. Good night sir. Bye bye.